අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළටයි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙමු. ඊශා නොනමත් පිළිලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරමින් සතිවාරය ආරම්භ කරන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා ප්‍රශ්න 21ක්. ඒ ප්‍රශ්න 21ම භාවනා අධ්‍යක්ෂින් වලට සම්බන්ධ ප්‍රශ්න 21ක්. කාල වේලා මද නිසා සම්පූර්ණයෙන්ම තෝරන්න නම් බැරි වුණා. තර්මක ඒව තීරුවා නිසා මම කියවන්නම් මේ ටික. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්සේ. ආධුනිකයෙකු වන මම සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන්ම වම දකුණ ලෙස සිහියේ තබා ගනිමින් පියවර මදක් වේගෙන් තැබුවෙමි. සක්මන් මළුව දෙකරවල දක්වාම මෙලෙස සිහියෙන් ගමන් කළ හැක. ඉන්පසු එයම ක්‍රමයෙන් වේගය අඩු කරමින් කළෙමි. සක්මන් මළුව දෙකලවර දක්වාම එයද සිහියෙන් කළ හැක. එක් මොහොතක රහිනාදයෙන් සිත මදකට විසිරී ගියද නැවත ඒ ක්ෂණයෙන්ම පියවර මැනීම සිහිපත් කළෙමි. ඉන්පසු ඔසවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කරමින් බොහෝ වේලා සක්මනේ යෙදුණෙමි. මෙහිදී මුලමැද අග වශයෙන්ද සිහිය විහිදුවෙමි. ක්‍රමයෙන් ඇවිද යාම ඉතාමත්ම සෙමෙන් වූ අතර දෑස් අඩවන් වීම සිදු විය. මෙලෙස පියවර තැබීමේදී මම ඇවිදිමින් සිටින බවද සිහියට නැගුවෙමි. අනෙක් පස සක්මනේ යෙදෙන යෝගියා නිසා එක් මොහොතක සිත විසිරුණද එය සිහියටගෙන නැවත ඉතා ඉක්මනින් ඔසවනවා ගෙනියනවා තබනවා යන සක්මන් භාවනාවට පිවිසුනෙමි. විවේකයක් නොමැතිව එයට එයම බොහෝ වේලාවක් පුහුණු කළෙමි. උරහි ශ්‍රදීමේ වේදනාවක් ඇති විය. වේදනා වේදනායයි සිහියට නැගුවෙමි. එහෙත් එය ප්‍රබල වූව මතු වූ බැවින් මම අත්තබාගෙන සිටි ආකාරයේ විනාස්කුට නැවත භාවනාවට යොමු වෙමි. නැවතත් බොහෝ වේලාවක් සිහියෙන් පියවර තැබීමට හැකි විය. බෙල්ලේ වේදනාවක් මතුවිය. එයද වේදනාවක් යයි සිහියට නැගුවද එයත් ප්‍රබල වූ බැවින් බෙල්ල දෙපසට සහ ඉහළ පහළ යන ආකාරයට ව්‍යායාම කර නැවතත් භාවනාවට පිවිසෙමි. මාහට පර්යංකයට වඩා සක්මන් භාවනාවේදී සතිය පවත්වා ගැනීමට හැකි බව වැටහේ. අනුකම්පාවෙන් ඉදිරි උපදේශයක් පතමි. මේකේ වේදනා අවස්ථා දෙකක් ගැන කතා කරලා තියෙනවා. බෙල්ලේ උරහිස් වගේ ඇචි වේදනාවල් බාධා වෙනවා ටික වෙලාවක් යනකොට. නමුත් මේ වේදනාවල් තියෙන නිසා මගේ හිත කයේ තියෙනවා කියනද සාධකයක් කරගත්තොත් වේදනා තියෙන වෙලාවට කොහොමද හිතට අමාරුවෙන් පිටරන්න ඕන සති ඉබේම පිටරනවා. අන්න ඒ විදිහට සාධකයක් කරගත්තොත් වේදනා කරදර බව හැබැයි පැංගිරි බව හැබැයි තිත්ත බව හැබැයි ඒකට සතිය තියෙනවා කියන මේ කාරණාව ඉස්මතු කරන්න පොරොන්දු වෙච්චි පුරුදු වෙච්ච යෝගාවචරයට වේදනාව කියන්නේ වෙස්සලා ගත්ත සිත දෙව්දුවක් කියලා වෙනවා. අපි මේ වේදනාව වෙනකොට භාවනා කැඩිනොයි කියලා කිව්වට වේදනාව තියෙන නිසා කයෙමයි හිත තියෙන්නේ. ඉතින් ඒක තක්මන්ට ඉතර සීමා වෙන ගන්නේ පරියන්කෙත් එහෙමයි. අපිට මේ නුරුස්නා වේදනාව ආවට වේදනාව තියෙන වෙලාවේදී මේක සතියට නිමිත්තක් අරමුණක් කරගන්න දන්නවනම් වේදනාව පිළිබඳව ඔයතර චෝදනා ස්වරූපෙන් කතා කරන එකක් නැහැ. වේදනාව ආපෙලයි බලයන් කිව්වත් හිත පිටියන්නේ නැහැ. අන්න ඒ ගුණය දැනගෙන වේදනාවට ලෑස්තිලා යන්න හැබැයි ඒක හතුරෙක් දිහා බලන විදිහට යන්න එපා. තමන්ගේ පුතා ගෙටෙන වෙලාව වගේ නෑදෑයෙක් ගෙටෙන වෙලාව වගේ බලන්න පටන් අරගත්තොත් ওই වේදනාව ওই තරම්ම කළු පාට නැහැ. මං කියන්නේ ඒ දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ කියලා යයි. නමුත් වේදනාව පිළිබඳ ඔය ලියන පැංගිරි ගතිය නැති වෙයි. ඒ නිසා මේ වේදනාව කියලා කියන්නේ සතිය ප්‍රතිපලයක් නැත්නම් සතිය වඩන්න තියෙන නිමිත්තක් කරගන්න ගිය දවසේ තමයි අපිට භාවනා විනෝදාංශයක් වෙන්නේ. එතකම් මේක මහා කරදරයක්. වේදන හැම එකක්ම බාධාවක් වෙනවා. නමුත් සර්වඥාංශ අපිට උගන්ලා දෙන්නේ මේ ඔය කියන දුක්ඛ වේදනාව කතා කරන්නේ. මේ දුක්ඛ තමයි පළවෙනිම සත්‍යය. ඒ සත්‍ය පිළිගන්නේ අපි මේ වාඩි වෙලා ඉන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය වශයෙන් එන දුක්ඛ වේදනාවට සත්‍යයට අරමුණක් කරගත්ත කෙනා ලකුණු දෙකක් ලබනවා.
මේක සතියට බාධාවක් කියපු එක නයි තීන් චරිචුරු ගානවා පැංගිරි විදි වෙනවා තීත්තයි චරිචුරු තමයි. ඒ නිසා කරුණා කරලා මේක සතියට සාධකයක් කරගන්න උත්සාහ කරන්න ඒකට සූදානම් මනසකින් යන්න කියලා කියයි. ඊළඟ ප්‍රශ්නය ගරුතර ගෞරවනීය සාමීන් වහන්ස මම මෙම භාවනා ක්‍රමයට තරමක පළපුරුදු කෙනෙක් මේ. අද දිනේදී මට සාර්ථක වූයේ පරයන්ක භාවනාවයි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම භාවනාවට පිවිසියේ මම දැන් මෙතන යනුවෙන් ඉරියව්ව මෙනෙහි කිරීමෙනි. මම ආශ්වාසයේ සිදුවන අවස්ථාවේදී ආශ්වාසයේ යනුවෙන් මෙනෙහි කළා. මට ආශ්වාසයේ ඇතිළුවේ වම් නාසයේනි. එහි සිසිල් බව හොඳින්ම වැටහුණා. ප්‍රශ්වාසයේ උණුසුම් ගතියෙන් යුක්තව වම් නාසයෙන්ම පිටවන බව දැනුණා. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඇතැම් විටක ඉතාම සියුම්ම දැනුණා. ඉතාම කෙටි බවත් දැනුණා. වාර කිහිපයක්ම මේ දිහා බලා සිටින විට එක පාරටම දිග ප්‍රශ්වාසයක් පිට වුණා. ඉන්පසුව නැවතත් කෙටි වුණා. හුස්ම රැල්ල දෙස අවධානයෙන් බලා සිටින විට එය මුවාවට ප්‍රදේශයට පමණක් සීමා වූ බව දැනුණා. උඩුතල නලියන ගතියක් ඇතැම් විට දැනුණා. ආශ්වාස ප්‍රශ්වාසයේ වාර 20ක් පමණ නිරීක්ෂණය කිරීමෙන් පසු ශබ්ද සිතුවිලි වේදනා ආදිය නිසා සිත විසිරී ගිය බවක් දැනිනි. ඇතැම් අවස්ථාවලදී වාර 5ක් පමණ නිරීක්ෂණය කරන විට සිත වෙනාතකට ඇදී ගියා. මූල කර්මස්ථානයට බාධක ලෙස අරමුණු කිහිපයක්ම පැමිණියා. බාහිර අරමුණු වැඩියෙන්ම මතුවේ සිතුවිලි වලිනි. ඇතැම් විටක ආශ්වාස ප්‍රශ්වාස නොදැනි යෑම ඔස්සේ සිතුවිලි ආවා. ඒවා මෙනෙහි කළා. ආයාසයෙන්ම වාගේ දිගට හුස්ම ඇතුල්වන පිටවන බව දැනුණා. නැවත හෙමින් මූල කර්මස්ථානයට පැමිණියා. පෙරටත් වඩා හොඳට ආශ්වාස ප්‍රශ්වාස කෙරුණු බව හැඟුණා. නාස්පුඩු දෙකෙන් ආශ්වාසයේ සිදුවන ආකාරය මෙනෙහි කළා. ටික වේලාවකින් නිදිමත ඇති වුණා. ඒ නාස්තා ගැනීමට කළ උත්සාහය අසාර්ථක වුණා. ශබ්දයක් නිසා ඇහැ රීමෙන් පසුවයි නිදාගෙන සිටි බව දැනගත්තේ. නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේ නොකඩීම කිරීගෙන යන බවක් දැනුණා. බාහිර අරමුණු මෙනෙහි කිරීමෙන් පසු දැනගත්තේ ඒ සියල්ලම සිදු වුණාට පසුව මට දැනුණු බවක්ය. කාලයේ වෙනස් වීමත් සමග නැවත එම අරමුණම ආවේ නැති බවයි. ටයිම් ඇන්ඩ් ස්පේස් කාලය යනු අවකාශය ගැන යම් අවබෝධයක් තරමකට හෝ ලබා ගැනීමට උපකාරී වූ බවක්ද වැටහුණි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී බව ලැබේවා. මේම පරයන්කේ හොඳයි කියලා සක්මන අමතක කරන්න එපා. සක්මනත් කරන්න සක්මන කළා පරයන්කේ තාවට පස්සේ ওই වැඩපිළිවෙල අතරමැද නතර නොකරන වීර්යය ඇති වෙන්නේ පරයන්කව සක්මන් අවස්ථාවේදී. ඉතින් මේ දක්ලා තියෙන තොරතුරු හොඳයි. තවදුරටත් මේකේ ගලණයක්, තවදුරටත් මේකේ තේමාවක්, තවදුරටත් මේකේ ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවනම් මූල කර්මස්ථානයේ තව තවත් ප්‍රමුඛතාවය දෙන්න. දීපු ගමන් ওই විස්තර කරන අනිත්‍ය ඔක්කොම කලපිරිමැද්දා වගේ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. මූල කර්මස්ථානයේ තව විස්තර බලනාසුලෝ දක්නාසුලෝ කටිත කරන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස මම ආධුනිකයෙක් වෙමි. මම අද උදෑසන පැයක පමණ සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වුනිමි. මාගේ මූල කර්මස්ථානයේ උගේ ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමයි. එහිදී ආශ්වාස හා ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී ඇතැම් අවස්ථාවල ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම නාස්පුඩියෙන් ඇතුළුවන බව හා පිටවන බව දැනුනි. එලෙසින්ම ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රශ්වාසයේ උණුසුම් බවත් ඒ පිටවන විට මාගේ උඩුතලයේ මද උණුසුමක් දැනෙමින් පිටවෙන බවත් දැනුනි. ටික වේලාවකින් ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉතා කෙටි බවක් දැනෙමින් නොදැනුනි. ඉන්පසු සුදුපාට වලාකුලක ආකාරයට දිස්සෙමින් නොපෙනී ගියේය. තවත් විටක එය කහපාට ලෙසද දිස්සිනි. පසුව කිසිම දෙයක් නොපෙනී මා තල්ලු වෙන බවක් දැනුනි. ගරු සාමින් වහන්සේ මේ මට පහදා දෙන්න. ඔබට අමා මහ නිවන් සුව පතමි. ඔයක ඇත්තට මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියන එක නෑ. වස්තු කිවියක් අවස්ථා කිවියක් කියලා තියෙනවා. ඒ කොහොම වුණත් මොනම දෙයක්වත් පැහැදිලි කරගන්න කලබල වෙන්න එපා. රචනයේ මුල් කොටසේ ලියන්න උත්සාහ කළා තියෙන විදිහට ඒ කොයි පැත්තකට මගේ හිත අදින්න ගියත් නැවත මූල කර්මත්තාන ගේන්න පුළුවන් කතිය
කාටත් වළක්වන්න බෑ. නැවත මූල කර්මස්ථානට ඇවිල්ලා නැවත නැවතත් මූල කර්මස්ථානේ විස්තර හොයන ගතිය ආපු ගමන් පුදුම විදියට පාර පෙත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ තියෙන කරදර නැහැ කියන එක නෙමෙයි, කරදර තියෙනවා. කොයි කරදරේ යාවත් නැවත මූල කර්මස්ථානට ගන්න හිත පුළුවන් තරම් ඒක විස්තර බලන්න 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 මේ අතුරු අන්තර අතුරු මාර්ග අඩු වෙලා මූල කර්මස්ථානෙම සරණ පිනව. අතුරු මාර්ගන හොයන්න ගිය ගමන් මූල කර්මස්ථාන අමතක වෙලා මේක දිගේ අතන්දර ගොතන්න යනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද වෙන්නේ? අපිට මේ ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. ඇයි කියන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක් කියලා හිතා ගන්න. සිද්ධ වෙන්නේ තේ බලන එක විතරයි අපට තියෙන්නේ. වෙන්න තියෙන දේක් තමයි වෙන්නේ. කිසිම දෙයකට කවුරුත් වෙන අර්ථකථන දෙන්න ඕනකමක් නැහැ. ඒ කොයි දේ වුණත් මූල කර්මස්ථානට යන්න පුළුවන් හැකියාව සහතික කිරීම උරගා බැලීම තමයි අපි මේ භාවනාදි කරන්නේ. ඒක තේරෙන්නේ මූල කර්මස්ථානේ පිළිබඳ විස්තර ලියන ගතියේ අහගෙන ඉන්න කරාට දේවි. ඒකටම මුල් තැන දීලා භාවනත් කරන්න ඕනේ. ඒකට මුල් තැන දීලා වார்த்தාවක් ලියන්න ඕනේ. ගෞරවනීය සාමීන් වහන්ස, මම නවක යෝගිනියක්නි. ප්‍රථමයෙන් මම මේ වැඩසටහන හඳුන්වා දුන් කල්යාණ මිත්‍රයන්ට පින් අනුමෝදන් කරමි. ඔබ වහන්සේගේ කමඨහන් අනුව කෙලින් සිටගෙන සිටගත් ඉරියව්ව හොඳින් නිරීක්ෂණය කෙලෙමි. ඉන්පසු පියවර කීපයක් පමණක් වම් පාදයේ දකුණු පාදයේ සහ පාද පොළවට ගැටීම බැලි තුලට නිරා යාම දෙනුනි. ඉන්පසු පාද නම් කිරීම නිතැතින්ම අතහැරුනි. ඒ වෙනුවට පොළවට බර වූ පාදයේ එසවෙන බවත්, ඒ ආයාසයකින් තොරව ඉදිරියට යන බවත්, නැවත පොළවට ගැටෙන බවත්, ඒ යම් සාපේක්ෂ බරකින් බැලි තුලට නිරා යන බවත් දෙනුනි. යම් කාලයකට පසුව පාද පොළවට ගැටීම හා වැලි මත නිරා යෑම නොදැනුනි. කය සැහැල්ලු බවත් මෙන්ම හිතේ නිශ්චලතාවයක් හා සොම්නසක් දැනුනි. තවත් යෝගිනියක් සක්මන් කරමින් සිටි නමුත් ඔවුන් සිටි බවක්වත් නොදැනුනි. තරමක දිග කාලයක් සතිය පිහිටුවා ගත හැකි විය. ගෞරවනීය සාමින් වහන්ස, මට කමතහන් සුද්ධ කර දෙනු දැනවි. මට කමඨහන් සුද්ධ කර දෙනු මැනවි. ඔව්, මේකෙත් පරියංකේ පිටබඳවත් වචන දෙයක් හරි වාක්‍ය දෙයක් හරි ලිවුණා නම් හොඳයි. මේ ලියුමයි ඉසල්දුන් දෙකේම පේනවා. මූල කර්මස්ථානයේ හරියට පිරිසිදු කරලා කියන්න පුළුවන් එක්කනාට පාරේ තෝචා කැල්ලුවා වගේ. ඒ නිසා එච්චරයි, වෙන මොකක්වත් මේ වැඩිපුර කියන දෙයක් නැහැ. පේන දේවල් වලින් වල්පල් ගැන කතා කරන්න පෑන් නාස්ති කරන්න එපා, කොළ නාස්ති කරන්න එපා, කාලි නාස්ති කරන්න එපා. මූල කර්මස්ථානයේ සම්බන්ධ කරගෙන විස්තර වැඩිපුර ලියන්න ලියන්න Tamandum විශ්වාසෙයි. ඒ කියන්නේ මූල කර්මස්ථානයේ සදාතනික වූ නිත්‍ය සුඛ සුබ එකක් කියන එක නෙවෙයි. හම්බ වෙන වෙලාවේ මූල කර්මස්ථානයේ විස්තර බලනදත් ඒක විස්තර වාර්තාවට ඇතුළු කරන්න දන්නේ නැහැ. කමඨාන බොහොම ඉක්මනට සුද්ධ වෙනවා. ඉතින් මේකේ තව බලන්න තිබ්බා මේ පරියන්කේ පිළිබඳව විස්තර ටිකක් තිබුණා නම් අනිත් දවසේ ඒකත් තමන්ගේ රචනට ඇතුළු කරන්න යන විදිය හරි. ගෞරවනීය සාමීන් වහන්ස, පරයන්ක භාවනාව වැඩුවෙමි. ඊයේ දිනේ මාහට ආශ්වාස වාතයේ වම් නාස්කුවරේ ආක වැදීම දැනුනි. ප්‍රශ්වාස වාතයේ අනෙක් නාස්කුවරෙන් පිටවීමද හොඳින් දැනෙමින් පැවති. පසුව ටිකින් ටික ආශ්වාස වාතයේ ගැටීම නොදැනී ගියේය. වාතයේ පිටවී යාම යන්තමින් දැනුනි. අද උදෑසන භාවනාව ආරම්භ කිරීමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ යන්තමින් දැනෙමින් තිබී නොදැනී ගියේය. එවිට මුහුණහා උර ඒ තැන් තැන්වල බර අඩුවීමක්සේ දැනිනි. ඉන්පසු උරයේ කොටස් අත්පවා නොදැනී ගියේය. නැවත තිබෙන තැන් සිටීමට ගත්තද නොදැනී සැහැල්ලු විය. පාදයේ වේදනාවක්ද පාද තිබෙන බවක්ද දැනුනි. මෙය සතිය මදිවීමක් යා පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිවි. විස්තර මදීපා සතියේ පැහැදිලිවීමක්ද කියලා විස්තර කරන්න මේ නොදෙනී යෑමද නැත්නම් දැනෙන එකද කියලා ප්‍රශ්නේ යොමු නැහැ. මොකද්ද මේ අදහස් කරන්න කියන එකට එල්ල වෙලා නැහැ. කෙසේ නමුත් මේකේ සතිය අඩුවීමක් නෙවෙයි තියෙන්නේ. අපි සතියෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි හම්බ වෙලා තියෙන්නේ. ඒක සතියේ විශිෂ්ට කෘත්‍යයක්. කවදාකවත් සතිය අපිට ඕන දේ පෙන්වන්නේ නැහැ. ඒ වුණාට සත්‍ය කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අමු අපුරලා වී හම්බ වෙයි කියලා.
සතිය පෙන්නලා දෙනවා අමු වැබුරුත් අමු තමයි හම්බ වෙන්නේ කියලා. ඒ නිසා මේක සතියට කරන කෙනෙහිලක් මිස සතිය අඩුපාඩුවක් බව පේන්නේ නැහැ. ඒ නිසා එවැනි අභූත චෝදනා කරන්න නැතුව වැටහෙන දේවල් පුළුවන් තවත් තරම් සමීපව උත්සන්නව බලන්න බලලා මුල් කොටසේ සඳහන් කළ තියෙන විදිහට වார்த்தාවට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙලා යන්න එපා. සතිය මේදී පෙන්නයි කියලා බලාපොරොත්තු වෙලා ගියොත් අනිවාර්යෙන් බලාපොරොත්තු සුන් වෙනවා. පේන දේ පේන හැටියට වார்த்தාවකදී මතින් මුල් කොටස හොඳයි. නමුත් රචනයේ අවසාන වෙන්නේ අර වගේ ප්‍රශ්නක නිසයි මම මේ කතා කරන්නේ. ඒ නිසා පේන දේ අස්පනා අපිට පේන දේ ශක්ති ප්‍රමාණේ වார்த்தාවට ඇතුළු කරන අමිස ඇයි පේන්නේ හෝ ඇයි නොපේන්නේ කියලා හඳන්න එපා. එතකොට අර පෙන්න දේවල් වලට අනදර කරා වෙනවා, ගෞරව කරා වෙනවා. ඒ නිසා පේන දේ ඇත්ත වශයෙන්ම ප්‍රකෘති වශයෙන් පේන දෙයක් නම් ඒක හැම වෙලාවෙම රචනයේට ආඩම්බරයක් වෙනවා. ප්‍රශ්නේ තමයි තේරෙන්නේ නැති අනිතික නම් හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. දෙවැනි දිනේ වන අද දිනේ මා ඉහළ මළුවේ සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. මුලින්ම වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කළෙමි. පියවර ගණනාවක් එසේ කළෙමි. පසුව මා ඇවිදින බව දැනගෙන ගමන් කළෙමි. එය අපහසුවකින් තොරව ගමන් කළ හැකිය. පතුල් දෙක වැලි මත ගැටේ. මා දැන් ගමන් කරමි. බොහෝ පියවර ගන්නක් එසේ සිදුවිය. සිත මේ අවස්ථාවේදී පිටයයි. එහෙත් ෂෙනෙන් ඒ මතක් වී සුපුරුදු නිදහසේ ගමන් කළෙමි. උඩුකය සැහැල්ලු යන බවක් දැනේ. තව තවත් ගමන් කිරීමේදී උඩුකයක් නොදැනේ. පාද දෙක ගමන් කරන බවක් පමණක් දැනේ. ඒ ලී පතුරු දෙකක් මෙනි. හිත නිසංසල බවක් දැනේ. මා සැහැල්ලුවෙන් උඩින් ගමන් කරන බවක් දැනේ. ඉන්පසු මා එහිම පරයන්ක භාවනාවට ඉඳගතිමි. මුලින්ම ඉඳගෙන සිටින අයුරු මෙනෙහි කෙලිමි. පසුව ආනාපානය මෙනෙහි කෙලිමි. ඉතාමත් සියුම්ම ආනාපානය දැනුනි. ආශ්වාසයේ සිහින් සීතලකුත් ප්‍රශ්වාසයේ සිහින් උණුසුමක්ද දැනුනි. සුළු වේලාවකින් ආනාපානය නොදැනී යන තරමට පත්විය. දැන් හුස්ම ගන්නවා දැනෙන්නේ නැත. කය සැහැල්ලු වී ඇත. කයක් නොමැති බවක් මෙනි. මායින් පසු ආනාපානයට ගැති වූ නාසිකාග්‍රයේ දෙස බලා සිටියෙමි. ආනාපානයේ නැති වූ නාසිකාග්‍රයේ දෙස බලා සිටියෙමි. බොහෝ වේලාවක් බලා සිටියෙමි. කය නිසොල්මන්්‍ය. තව තවත් බලා සිටීමේදී නාසිකාග්‍රයේ විශාල වන බවක් දැක්කෙමි. තව තවත් විශාල වී නාසිකාග්‍රයේ ඇතුළත දැක ගන්නට හැකි තරම් විශාල විය. එහි විවිධ දර්ශන පෙනී නොපෙනී ගියේය. විවිධ හැඩතල දර්ශනීය විය. එය කුමක්දයි මා දන්නේ නැත. මෙවැනි අවස්ථාවකදී තවත් භාවනා අත්දැකීම් දියුණු කරගන්නේ කෙසේදයි උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තමන් ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථාන තන ආනාපානී රූපේ වශයෙන් ගෙවෙනකොට ඒ ගෙවිච්ච තන රූප නිමිත්ත පහළ වෙනවා. ඒක හරියට තුවාලේ සනිබෙ වෙච්චාම තුවාලේ කැලලක් වෙනවා වගේ. තුවාලේ තියෙන වගේ නෙවෙයි දැන් කැලල තියදී අත ගන්න පුළුවන්. තාම බටියක් ටිකක් රිදෙන ගතිය. ඒ වගේ රූපේ ගෙවුනට පස්සේ එන රූප නිමිත්ත තමයි උඟ දෙනෙක් මේ අම්මා දැක්කා, තාත්තා දැක්කා, සුවන්වලිසෑය දැක්කා, අනම්මණන් කියලා පටන් අරගන්නේ. එතකොට හරියට භාවනා කරන එක දැනගන්න ඕනේ. ඒ රූප නිමිති පේන වෙලාවට හිතට ඕන දෙයක් පෙන්වන්න. එතකොට මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනස පූර්වංගම කරගෙනයි මේ ධර්මය පහළ වෙන්නේ. මනසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ මනෝමයයි. අපි ඉන්න සාමාන්‍ය ලෝකෙන් දැන් අපි ඈත්ලා මනෝමය ලෝකේ ඉන්න එක හරියට භාගෙට නිින්ද ගිහිල්ලා අඩහීන අඩ නිින්ද වගේ. මේක කවදා හරි මේකට වෙන්න ඇරලා ඇඟිලි ගහනතු බලන්නේ හිටියොත් මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා මොන විදිහකටත් වෙන් කරන්න බෑ. හිත පෙන්වන්නේ මේක යථාර්ථය කියලා තමයි. ඉතින් මවා ගත්තදී. නමුත් මේක තන්නේ කර මනෝමූල දෙයක්. ඉතින් මේක තමයි බීපුවහම වෙන්නේ. මේක තමයි නිින්ද ගියමත් වෙන්නේ. කවදා හරි මෙයාට තේරුනොත් මේ හිතට ඕන දෙයක් මවලා පෙන්වන්න පුළුවන්. ඒක පිළිගන්න ගන්න පුළුවන්. මම මේ වැඩිච දෙන්නේ
ඉතින් මේ හීනේ මේ දකින්න හීනේ මනෝවිකාරේ තමයි සාමාන්‍ය ජීවිතේ චිත්ත වෙන්නේ. ඕනම කෙනෙක්ගේ හතුරෙක් වශයෙන් බැලුවොත් හතුරෙක් තමයි. මිතුරෙක් වශයෙන් බැලුවොත් මිතුරෙක් තමයි. ඉතල මේක තීරුම් ගත්ත කෙනාට පේනවා මේ ජීඳා ජීවිතෙත් මේ ළමා සෙල්ලමක් කියන්නේ ඒ වගේ කරුණු කාරණා ඔළුවේ තියාගෙන චිත්ත පීඩා ගන්න තරම් අපි මොඩ වුණාට රූප නිමිත්තක් පවට ඉඳ තියලා අයින් වෙන වෙලාවේ මේකට සූදානම් වෙලා යන නම් අඩු ගන්න ධම්මපදේ පළවෙනි ගාථා දෙක තීරුම් අරගෙන මනෝපොප්පංගම ආධම්මා මනෝසිට්ඨා මනෝමයා කියලා තීරේවි අපි හීනේ ජීවත් වෙන්නේ අපි හදාගත්ත ලෝකෙක හැබැයි ලෝකෙත් ඉන්නේ අපි හදාගත්ත ලෝකෙක පුදුජන ඉස්සල දිය කරලා ඉන්නේ අපි හීන ලෝකෙ ඊට පස්සේ පේනවා අපල හදාගෙන තියෙන ලෝකෙත් හීන ලෝකයක් තමයි ඕකෙත් මරණයෙන් එහාට මොකක්වත් නැහැ මරණදී තමයි අවදි වෙන්නේ නමුත් භවනා කරපේකනට මරණදී අවදි වෙන්නේ නැහැ මැරෙනවා භාවනා කරපෙකන බන්දේදී අවදි වෙලා වෙන්න ඕන නටපු කෙලින් ඔක්කොම ඉවරයි. අනංකාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, මුදල් තියෙනකම්, තවත් එකක් තියෙනවා, රල්ලි තියෙනකම් මේ ඔක්කොම ගම් මෙලවින් යනකම් තමයි. හරියට ඔය මේ රූප නිමිත්ත දුඩ අද්දකගත්ත කෙනාට පේනවා කුමන නැටුම් කෙලි කවට සිනාදා මරණකන් තමයි මේ දෙන්නම් ඔක්කොම එත්තකම් බෙල්ලකුලල් කාගෙන ඊර්ෂ්‍යා කරගෙන රණ්ඩු සරුවල් කරාට මේක හීනයක් කියලා තේරෙන දවසේ අවදි වෙනවා. ඒත් භවනා කරන එකනට විතරයි අනිත් එක්කන තව හීනයකට අවදි වෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේදී මේ අපි රණ්ඩු සරුවල් කරන දේවල් මොන තරම් විකාරයක්ද කියලා තේරෙන්න මරණකන් ඉndeපා කල්ලාතු කරගන්න ඒ නිසා මේ රූප නිමිත්තට සූදානම් වෙලා යන්න එතකොට තමන් ඒක දාසභාවයෙන් වාල්භාවයෙන් වැඩ ගන්න පුළුවන් සූදානම් වෙලා ගියේ නැත්නම් ඒක නායකයෙක් වගේ ශ්‍රේවක ස්වාමියෙක් වගේ අපිව පෙළනවා භවනා කරන්න කෙනා මේකට සූදානම් වෙලා යන්නේ තමයි කමඨහන සුද්ධ කරනවා කියන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් නොවේමි දෙවසරකට වැඩි කාලයක් ප්‍රමුඛත්ව භාවනාවේ යෙදී ඇතත් වැඩි වශයෙන් කාලය ගත කළේ පුහුණු කළේ කැමැත්ත දැක්වුවේ පරයන්ක භාවනාවටය. එසේ වුවද පරයන්කේ සාර්ථකත්වයට පූරකෘත්‍යයක් හැටියට සක්මන හේතුවන්නක් බව අවබෝධ වන්නට පටන්ගෙන ඇති බැවින් ඊයේත් අදත් දැඩි උනන්දුවකින් සක්මනෙහි යෙදුණෙමි. අද උදෑසන විහාර මළුවේ සක්මනේ යෙදී සිටියේදී දෙපතුලෙහි ගැටෙන වැලිකට මනාව දැනෙන්නට විය. ක්‍රමයෙන් දෙපැතුලෙහි සම මස්වල නොව කෙලින්ම විලුඹේ ඇටේ පායඟිලි ඇටවලත් ස්පර්ශවන්නක් මෙන් දැනෙන්නට විය. සමින් මසින් තොරව සැහැල්ලුවෙන් දෙපා ඉදිරියට ඇදින්නාසේ දැනුනි. වෙනදාට වඩා දීර්ඝ වේලාවක් සක්මනෙහිදී විහාර මළුවේම පර්යංකිය සඳහා වාඩි වුනිමි. හිඳින ඉරියව්ව දෙස බලා සිටියේදී ආශාස ප්‍රසවාසයට සිත ඉක්මනින් යොමු විය. ටික වේලාවකින් හුස්ම ඉහළ පහළ යාමක් හෝ වෙනස් සිතුවිල්ලක් හෝ නැමැතිව මා සිටිනා තැන පිළිබඳව පවා නොවැටහෙන තත්ත්වයක් ඇති විය. සංසුන්ව දෙයස්සර බැලුවෙමි. මා නින්දක නොසිටි බව නම් හොඳටම විශ්වාසය. කෙසේ හෝ සක්මන ගැන පෙර නොතිබූ කැමැත්තක් විශ්වාසයක් දැන් මා තුළ පවතී. මේ භාවනාවේදී ඇති විය හැකි නිවැරදි තත්ත්වයක් දැනන පැහැදිලි කර දෙන දෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගොහන්සේට තෙරුවන් සරණයි. ඔය සක්මණේදී සතිය වැඩෙනවා තේරෙනවනම් ඒ වැඩෙන එක පරියන්කී සක්මණ වැඩි වීමට හේතු භූත වෙනවනම් ඉතින් භාවනාව හරි. මේක කරදරයක් බරක් වෙහසක් සක්මන් කරුණ නිසා පරියන්කත් දුර්වල වෙලා යනවනම් වැරදි. ඒ නිසා මේක මනින් තියෙන පොදුව තමයි සතිය. ඇයි ඒකට තමන් අවදීන් කටයුතු කරනවනම් තව කෙනකින් අහන්න ඕන කමක් නැහැ වැඩෙනවද කැඩෙනවද කියලා. සතිය වැඩි වීමට උදව් වෙන හැම දෙයක්ම අපි මේකෙදී අනුග්‍රහ සාධක කරනු සප්පාය කරනු විදිහට සලකනවා. ඒ නිසා අනිදාසේ භාවනා කරනකොට ඒකටත් අවදීන් භාවනා කරන්න. එතකොට තමන්ට මෛත්‍රණ දීම වැටෙනවා. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම සක්මන මම කලක සිට භාවනා කරන අයෙක්මි. අද දින මගේ අත්දැකීමක් ඉදිරිපත් කරමි. උදේ 8ට විතර විහාර මළුවේ සක්මන් භාවනාව සිටගෙන ඉන්නා ඉරියව්ව මෙනෙහි කර යටි කයට සිත යොදවා ආරම්භයේදී ඔසමනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් පියවර කීපයක් ගොස්
දැන් මම මෙතන ඇවිදිනවා යන අරමුණෙන් දිගටම සක්මන් කෙලෙමි. පාද එසවෙන විට සැහැල්ලු බවත් ඉදිරියට තල්ලු වී බිම තබන විට වැලිවලට තෙරපි එහි රළු බවත් දැනිනි. වම් පාදයේ බිම තබන විට පොළවේ ගැටෙන ආකාරයද දකුණු පාදයේ ගැටෙන ආකාරයෙන් වෙනස් බව දැනගනිමි. සක්මනේ එක් කෙළවරකදී වැලිවල සිහිල් ගතියකුත් තෙති තිබුණ නිසා අනික් කෙළවරට යන විට ක්‍රමයෙන් සීතල ගතිය අඩුවන බවත් වැටහිනි. රැහැයන්ගේ හඬ නිරතුරුවම ඇසුණත් සතියට බාධාවක් නොවුනි. වරින් වර විවිධ කුරුල්ලන්ගේ නාදයන්ද ආසියානාවක් ගමන් කරන හඬක්ද ශබ්ද විකාශනයකින් පිටවන ගීතරාවයක්ද මාර්ගයේ ගමන් කරන වාහනවල ශබ්දද මధుරංගයේ කෑගසින්ද විටින් විට ඇසුනද ඒ කිසිවකින් සතියට බාධාවක් නොවිය. විනාඩි 40ක් පමණ ගත වූ පසු වම් පාදය හොඳින් දණ හිසෙන් නැමී ඉදිරියට යන ආකාරයත් දකුණු පාදය නොනැමී ඉදිරියට තල්ලු යන බවත් නිරීක්ෂණය කළෙමි. පැයක කාලයක් මෙසේ සක්මන් කෙළෙමි. පරයන්කය ඉහත සක්මනින් පසුව බංකුවේ වාඩි වී ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳින් මෙනෙහි කොට පරයන්ක භාවනාව ආරම්භ කළෙමි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. ආශාස ප්‍රශාසය ඉතා ඉක්මනින් එනම් හුස්ම රැලි දෙක තුනකින් පමණ සියුම් වී නොදැනී ගියේය. වටා පිටාවේ නොයෙකුත් ශබ්ද ඇසුනද සතියට බාධාවක් නොවිනි. බාහිර සිතුවිලි ඉතා අඩුය. එන සිතුවිලි මගේ නොවේ යයි මෙනෙහි කොට ප්‍රතික්‍රියා නොකර සිටියෙමි. විනාඩි 45ක් පමණ ගත වූ විට යටිපතුලේ බිමට ස්පර්ශ වී තදවීමෙන් සුළු වේදනාවක් දැනෙන්නට පටන් ගත්තේය. ඒ ගැන අවධානයේ යොමු වූ විට ටික වේලාවකින් ඒ තීව්‍ර විය. නොදැනීම පාදයේ යාන්තම් ඉහළට තල්ලු වී මේ වේදනාව නැති විය. මෙසේ පැයක පමණ කාලයක් පරයන්කේ රැඳී සිට ඉන් මිදුනේමි. ගරුතර ස්වාමීන් වහන්ස මගේ භාවනා කටයුත්තේ දොසක් මෙතොත් ඒ නිවැරදි කරගෙන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් නිවන් අවබෝධයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ කෙටියෙන් සඳහ වෙලා තියෙනවා ආනපන වැටහිලා නොදැනී ගියයි කියලා. අන්න ඒ දැනී සිට දැනිනා තැන සිට නොදන්නා තැන දක්වා යන ගමන, ගුරුසු තැන සිට සියුම්ෙන් දක්වා වෙන ගමන අනිත් දවසේ ලෑස්තිලා ගිහලා හොඳට විස්තර සහිතව බලා ගන්න. ඒ නිසා ඉර බහිනව බලා ඉන්නා වගේ, හඳ බහිනව බලා ඉන්නා වගේ හොඳට සැලසුම් කරලා බලන්න පුළුවන්. එතකොට තමයි තීරණ පටන් අරගන්නේ මේ අරමුණ විපරිණාම වෙනවා කියන්නේ මේ හොඳට පිළිච්ච අරමුණ නිපෙනියන. දෙවට ගොරෝසුතුනක සිවුම් වෙනවා. සිවුම්ගේ නොදනියා. අය එකක් අල්ලගෙන මෙහෙන් බැලුවොත් ඒ අරමුණේ මෙහිත පැවැත්ීමේ ප්‍රයත්නයේ හම්බෙන තෑග්ග තමයි අරමුණ විපරිණාම වෙන හැටි. අරමුණ පෙරලීපටපත් වෙන හැටි. වෙනස් වීමකටපත් වෙන හැටි. ඉතින් එහෙම වෙනස් වීමක් තියා බලපොකෙනාට මේ අරමුණ ස්ථිර නම් වින් කරගත්තට පස්සේ ඒක බලහින්න වෙනස් වෙනවයි කියලා. නොබෝ කාලකින් ඕනෑම අරමුණක් බලුවොත් ඒකට ඕනදී වෙනවා, ගෙවෙනවා, ක්ෂය වෙනවා, නිරුද්ධ වෙනවා කියන කාරණාව වෙනවා. දැන් ඒකට යන්තම් ප්‍රවිෂ්ඨය ආරම්භ තියෙනවා. මේක තීව්‍ර කර ගැනීම සඳහා මේ වෙච්ච දේ අනිත් දවසේ තුනොත් ඒකට ලෑස්තිලා යන මනසකින් ගියොත් මේක ක්‍රමිකව සිදුවෙන වැඩක් බව තේරුම් ගන්න අතර හැම ජවනිකාවක්ම හොඳට නිරීක්ෂණය කරනකොට සතිය බොහෝම චුන් භාවයටපත් වෙනවා. ඒ වගේම බැලුවොත් ඕනෑම අරමුණක් පෙනී නොපෙනී යෑම, පෙනීලා නොපෙනීලා යන තත්ත්වයටපත් වෙන එක බලන බලන ඕනෙලාවක සාති කරගන්න පුළුවන් වෙන එක තමයි යෝගාවචරයට හම්බෙන ලාභය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පාදයන්ක භාවනාවේ ආශ්වාස ප්‍රශ්වාස වාර 20ක් 30ක් පමණ නිරීක්ෂණය කරමින් සිටින විට ශරීරයේ පුරා විදුලි ධාරාවක් යන්නක් මෙන් සංවේදනා මතුවිය. මා එතන් සිට කළේ ශරීරයේ ඇති වී නැති වී යන සංවේදනා නිරීක්ෂණය කිරීමයි. මෙසේ විනාඩි 10ක් 15ක් පමණ සිටින විට මහට ඉතා ප්‍රීතියක් සහ ශරීරයේ සැහැල්ලු බවක් දැනුනි. මෙසේ ශරීර සුවයෙන් මාතාව විනාඩි 10ක් 15ක් පමණ සිටියෙමි. ඊට පසු මාහට නැවතත් මූල කර්මස්ථානයේ වූ ආනාපාන සති භාවනාවට සිත යොමු කළ හැකි විය. ශරීර සංවේදනා දැනීම මාගේ මූල කර්මස්ථානයට බාධාවක් නොවිය. ඔබ වහන්සේගේ අදහස් විමසමි. තෙරුවන් සරණයි. මොකක් හරි එක කය ඇතුලේ නම් වර්තමානයේ ප්‍රകൃති වෙන එකක් නම් ඒ හැමදේටම ඉඳ තියන්න
ඒක හරියට මොහොදු වෙරළට ගිහිල්ලා රැල්ලත් බලනවා සිටිජියත් බලනවා වගේ. ඒ ශරීර සංවේදනා සිටිජිය වගේ කොයි වෙලාවෙ පටන් ගන්නම කමාරක් නැහැ ඒකේ. ඕනම වෙලාවක තියෙන. රැළ නගින එක ආස්වාද ප්‍රසවාසය වගේ. ඉතින් මේ දෙකෙන් ළමයි ගොඩක් කැමති ආස්වාද ප්‍රසවාසය බලන්න තරංගේ බලන්න. ගැඹුරු තියෙන්නේ සිටිජියේ. ඉතින් බලනකොට පේනවා වෙරළට ගියාම දෙකම බලන්නත් පුළුවන්. ඕනනම් ආශස් ප්‍රසවාසයේ කියන තරංගය විතරක් බලන්න පුළුවන්. නමුත් මේ දෙකම බලලා එකකට අනිතික වෙන් වෙන්න බෑ. දෙක එකටමයි තියෙන්නේ. දෙකම දැකගත්තොත් යෝගාවචරය රැල්ලෙන් පටන් ගත්තත් එකයි, සිතිජෙන් පටන් ගත්තත් එකයි, යන්න පටන් අරගත්තොත් එයාට සක්මනේදීත් මේ දේ කරගන්න පුළුවන් වෙනවා. හිටගෙන ඉන්නකොටත් මේ දේ කරගන්න පුළුවන්. නිදාගත්තට පස්සෙත් කරන්න පුළුවන්. ඒ නිසා පරියන්කේදී මේ පෙන්නන දේත් පේන දේ දෙකම බලා ගැනීම සඳහා විවෘත මනසකින් අනිත් දවසේ යන්නේ. එතකොට ප්‍රශ්නයක් කෙන එකක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්ස, පරයන්කේදී වෙනයි වෙනත් ඉරියව්වල කය සිතට යොදා ඉරියව්වට අනුව බරදී කිහිපවරක් ශරීරය ස්කෑන් කොට තැම්පත් බවක් ලබා ගතිමි. හුස්ම ප්‍රකට වේ නම් මේ බලමි, නැත්නම් ක්‍රමයෙන් කය ප්‍රකට බව අඩු වී හිස් තැනකට යමි. මේ නැවත නැවත සිදුවෙන්න ඉඩ දෙමි. මින් බොහෝ වෙනස්කම් මට සිදු වී ඇති බව දැක ඇත. ලෙහසියෙන් හිස්තැනට නොයන පර්යංකවලදී කයේ කම්පන චංචල බලමි. රුධිර ගමනය ඉතා සියුම් තැම්පවා දැනේ. සමහර තැන්වල බුබුලු බිඳිමින් යමක් සිදුවන දැනීම් ඇත. බොහෝ රිදුම් ස්පන්දනාකාරව දැනේ. සමහර විට ඒවා හෘද ස්පන්දන රිද්මයට සමානය, සමහර විට අසමානය. නිදහසේ සිටින විට ඉබේම කය ප්‍රකට වේ. හිස තුල සියුම් ගිගුරුම් හෝ ගුමුගුමු නද දෙමින් හෝ දෙමින් කන් නගුළු වැටි කය කර්මාන්ත ශාලාවක් සේ දැනේ. මාස කිහිපයක සිට මම හෘදරේකයකින් පිළිමි. හෘදයේ වේදනාවන් විටින් විට ඇතිවේ. මෙය වම් මත ප්‍රදේශයටද පැතිරේ. වෛද්‍ය උපදෙස් අනුව දවස ගත කරමි. නමුත් දැන් කය බලන විට මේ වේදනාවන් ප්‍රකට නිසා ඒවා බලමි. ඒවා වෙනස් යන හැටි බලමි. නමුත් මෙය ආතතියක් ඇති කරන බව දකිමි. මේ යාමට මම සූදානම් යයි සිතුවද තව ටිකක් මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් නම් මීට වඩා භවනාව හරහා අධ්‍යාත්මික විය හැකි බව කල්පනා කරන නිසා සංසුම් බව නැති වී සමහර විට ඒ සුළු කාලයක් පවතින පැනික් ඇටැක් එකක් බවට පත් වේ. මේ පැනික් සිටුේෂන් එකට හේතුව වෙන කිසිවක් නොව මට මේ අත්භවයේදී මීට එහා යන්න බැරි වේ යයි එන පසුතැවීමය. මෙයින් ඒ වෙලාවට මෙදීම සඳහා මම ඉරියව්වට සිත යොදා ගනිමි. ඒ වෙලාවට හරියයි. නමුත් මේ தත්ත්වය විටින් විට ඇතිවේ. පවුලේ වැඩ රැකියාව ආදී නියලී සිටින විටද මේ වේදනාව දැනේ. නමුත් එවිට වෙන වැඩවලදී සිටින නිසා පැනික් ඇටැක් තත්ත්වයක්ම ඇති නොවේ. භාවනාවේදී වැඩි වැඩියෙන් සිදුවේ. නිදහසේ සිටින විට වේදනාව ආවිටද මේ ආකාරයේ සිතුවිලි එයි. මම මරණයට බය නැතියයි සිතුවත් මට දරුවන් දාලා යෑම ගැනවත් වෙන කිසිම දෙයක් ගැනවත් මෙලෙස පසුතැවෙන්නේ නැත. මම ලෑස්ති වෙලා ඉන්නේ කොයි වෙලේ හරි heart attack එක සිද්ධ වූ විට එම ක්‍රියාදාමයට ඉඳදී පැත්තකට වී වාඩි වී සතියෙන් සිදුවන දී බැලීමයි. නමුත් විටින් විට මේ බය එයි. මට මේ දැනෙන පසුතැවීම සාමාන්‍ය දෙයක්ද? ඉන් මිදෙන්නේ කෙසේද? මට වයස 50ට අඩුය. භාවනාව ඉදිරියට කරගෙන යන්නේ කෙසේද? ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙන්නේ නම් ඉතා වටිනේය. ඔබ වහන්සේට මෙමත් භවයේදීම නිවන් සැප ලැබේවා. මටත් තියෙන පොඩි heart attack එකක් වගේ. මාත් ඒකම තමයි බලනින්නේ. කොයි වෙලාවෙ හරි ඉතින් කොහෙන් හරි කඩලා යන්න බෑ. ඒක දිහා බලනකොට බෑ කොන් දෙකක්කුම් බඩ එකක්කුම් එන්නේ නැහැ. මොනවා හරි එක කැක්කුමක් ආවොත් ඒකේ විස්මිත ශක්තියක් තියෙනවා අනික කැක්කුම් එන්නේ නැහැ. ඒ නිසා මොකෙක් හරි දන්න එකෙක් කියාගෙන ඉන්න එක ලාභයි. ඌ දන්නවනේ. ඌත් එක්කේ මැරෙන්නෙත් නැහැ. එක මේක නැත්තම් වෙන එක පොල්පිට බාගෙන වගේ වැඩි උතන් තියෙන්නේ. දති එකක් වුන තියෙනවා බඩ එකක් වුන. බඩ එකක් වුන දති එකක් තියෙනවා heart attack නේ. මොකක් හරි එකෙක් කෙනවා ඌ හොඳයි කියපු දවසේ අනේ උඹ ඉන්න නිසා කිසි වේදනාවක් දැන්නේ නැහැ නේ කියලා. මගේ හෘදේ වස්තුවේ මේ අංගත පැත්තේ රිදෙන එනකොට මම දකුණු පැත්ත බලනවා.
ජොලියේ hina වෙනවා යා. දකුණු පැත්තේ hina වෙනවා වම් පැත්තේ වේදනා වෙනවා. එදසකෝ බලවල ඉඳි දකුණු පැත්තේ වේදනාවක් අම්මටුඩු වම් පැත්තේ hina වෙනවා. ඕනි අමාරුවක් එනකොට ශරීරයේ අනික් පැතිකඩවල දිහා බලන්න කිසිම අමාරුවක් ඔක්කොම නිවන් දැකලා තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි අර වේදනාව තියෙන පැත්තෙන් බලලා ඕක ගැනමයි කතන්දර කතා කරන්නේ. කවදා හරි පුළුවන් නම් මේ heart attack එක heart එකේ panic එනකොට අනික් පැත්ත බලන්න. වම් පැත්ත බලන්න. තවත් හෘදේ වස්තු තියෙනවද දන්නේ නැහැ මම දන්නා එකයි තියෙන්නේ. අනිත් පැන් බලන්න මොනම ගතියක්වත් නැහැ. ඒක හරි පුදුම සෙල්ලමක් තියෙන මේ දොස්තරල තමයි බය කරන්නේ. ඒ අත දිගේ වේදනාව ගියොත් තමයි බෙල්ල දිගේ වේදනාව ගියොත් තමයි කියලා මට ওই හැම එකම ඇවිල්ලා තියෙනවා. හැම පැත්තම ඇවිල්ලා තියෙනවා ගණන් ගත්තේ නැත්නම් heart attack එක ඔප්පු ගණන් ගන්නෙත් නැහැ. ඒක නිසා වේදනාවක් තියෙන එකක් ලෑස්ති කරගන්න ඇරමිටිය වගේ. කොයි වෙලාවෙත් තියෙන්දරින්. ඒක එනකොට බලන්න අනික් කැලි. එකකවත් වේදනාවක් නැහැ. ඒක නිසා කියනවා මේ දති මොකා වෙසෙන්නියා දත පනුවා වෙසෙන්නියා ඒකගේ යන වසෙන්නියා දතේ රෝගන දෙන්නියා ඔය ඉන්න යකාගෙන්මයි නිවන් දකින්න ඕක නැත්තම් ඔය ටෙඩි වෙන එකෙක් එන එහි මොකා වෙසෙන්නියා අස පනුවා වෙසෙන්නියා ඒකගේ යන වසෙන්නියා ඇතේ රෝග නැසෙන්නියා බඩේ මොකා වෙසෙන්නියා බඩ පනුවා වෙසෙන්නියා කියලා ඔය එන එක පොඩ්ඩක් වඩා ගන්න පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ කියන්නේ ඔය heart attack එන්න අපි දෙන්න එකතුල green tea එකක් බොමු කියලා මොන වේදනාවක්වත් එන්නේ නැහැ. මේකට බය වෙච්ච ගමන් අය ශරීරේ පුරාවට තියෙන කිසිම සැපක් විඳ ගන්න බෑ. මේකත් එක මැරෙන්නාල්. ඒ නිසා එන වේදනාව මොකා හරි අපිට ගෙට වැඩිය සිරිතේතුවක් කරගෙන ඒ වේදනාව එනකොට අනෙක් වේදනා නැති බව. දරුවෝ මැරුණොට ප්‍රශ්නයක් නැහැ. ඔය heart attack හරින්න ඉව ප්‍රශ්නයක් නැහැ. heart attack එක විතර ප්‍රශ්න තියෙනවා. අස්තු ප්‍රශ්නයක් නෑ දරු ප්‍රශ්නයක් නෑ ඔයාලා මැරෙන්නේ ඉන්නේ බලන්න අනිත් ඒවා නිකම්ම අබිනිෂ්ක්‍මණය වෙලා නැති දැන් මේ heart attack එක යාළු කරගත්තොත් ඔක්කොම ඉවරයි එච්චරයි කරන්න තියෙන්නේ තමන් වෙත පැමිණෙන්නේ මේ සුභාශිංසනේ බාර ගන්න එයා එන්නේ අනිකුත් සියලුම දුක් නැති කරගන්න බය වෙන්න එපා ඒ heart attack එක එනවයි කියන්නේ අනික ඇටැක් මොකුත් නෑ මෙයා නැති හනීප කරපු ගමන් ස්පිතාලෙන් එළියට එන්න ඉස්සර තවම අමාරුවක් කියලා ඊළඟට ඒක මැරෙන්න හදනවා නේ ජීවුන heart attack එක හොඳයි මේක ඊට වැඩිය අමාරුයි කියනවා ඒ නිසා හොඳයි දන්නේ නැහැ හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා තමයි එන attack එක මොකා හරි ඉදිරියට ගත්ත දවසේ ඒකට තමයි විශේෂඥෙක් වෙනවා ඒකේ මාර්ගයෙන් අනික් රෝග සියල්ලම නැති වෙනවා ඒ නිසා මේ රෝග ඒකට නමෙන් තමයි රෝග හටගන්නේ තියෙන්නේ නමක් දුන්නේ නැත්නම් රෝගයක් නැහැ මානසික රෝග තිබුණේ නැහැ එම් මානසික රෝග වලට නම් තියෙනවා දොස්තරලා ඉන්නේ නිසා මානසික රෝග තියෙනවා. රෝගෙට නමක් දුන්නේ නැත්නම් රෝගයක් නැහැ. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා ඉස්සල්ලාම තුනේ කුප්පි පාසා දෙක විතරයි. බඩගිනි මුත්‍රා රෝග විතරයි තිබුණේ. බඩගිනි පිපාසාවයි. දැන් ලෝකයක් රෝග. මෙතන ඒක නිසා ඒ ලයිස්තු බලනකොට ඉතින් ඒ රෝගෙට නෝ අපි හැදගන්නේ. ඒ නිසා එකම දෙයකටවත් අපි ඉස්සර කරන්නත් බෑ පස්සර කරන්නත් බෑ නමුත් වේදනාව ආවට පස්සේ බලන්න වේදනාව විඳින් නැති කොටස්. නිකර්මට බලන්න වම තියලා බර අල්ලනකොට දකුණ පායට මොකද වෙන්නේ කියලා. අමාරුයි මම දන්නවා ඒකට ඔය තියෙන තරලකම නැති වෙයි. ඒ වගේම මොනවා හරි දෙකින් අපිට උණුසුම වැඩි වෙනකොට තෙත ගැතියට මොකද වෙන්නේ කියලා. බර හැල්ලු ගැති මොකක් ප්‍රශ්නයක්. උණුසුම වැඩි වෙච්චම ඒක විතරයි. ඒසයි මතුවෙච්ච එකනා යාලු කරගන්න දන්නවනම් මතුවෙන වෙලාවේ ඒ හැම කෙනෙක්ම කෙටි කෙදෙට්ට ආපු සිටිදේ උදුවක් වාටපත් වෙනවා. ඒ නිසා Tamanට පැමිණෙන මේ ලෙඩේට ප්‍රේමකරන්ඩ වෛර කරන්න එපා. වෛර කරන්න ගිය ගමන් විශාල පිටසක් අපිව ගසා ගන්න බලාපොරොත්තු වෙන්නේ. විශාල පිටසක් නම කියන්නවත් එපා. කෙන්දිරි ගන්නවත් එපා. සතුටින් මැරෙන්න. එන රෙඩියටින් දැල්ල මැරෙන්න මොන්න ලෙඩි බේතරත් වැඩිය ලෙඩෙන් මැරෙන එක හොඳයි. ඉතින් heart attack වගේ දේවල් ඔළුවට දාපු දේවල්. ඒත් එන ලෙඩියට මූණ දීලා ඒ ලෙඩිය එනකොට මතක තියාගන්න මේ රෝගයේ තියෙන මේ panic attack එක නිසා වෙන මොනම දෙයකටත් හිතියන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සතිය පිටවෙනවා. ඒකට ප්‍රමෝද වෙච්ච දවසේ පරාල. ඒක නිසා කරුණා කරලා මේ heart attack එක ආවේ දුකු පිනකට කියලා හිතාගෙන
සියලු දේම තමන් අයින් කළා තියෙනවා. මේකයි ප්‍රශ්නේ. මේක තියෙන නිසා අනික්තංග වලට ලෙඩ නැහැ. මෙතනයි තියෙන්නේ ඕකට ප්‍රේම කරපු දවසේ හිතන්න. ප්‍රමෝද වෙච්ච දවසේ හිතන්න. ප්‍රීති වෙච්ච දවසේ හිතන්න. සති සම්පජඤ්ඤ පිටුපු දවසේ හිතන්න. පස්සද්ධිය ඇති වෙච්ච දවසේ හිතන්න. සුඛය ඇති වෙච්ච දවසේ හිතන්න. එතකොට අපි කල්යාණ මිත්‍ර කුටසේ සලකයි මේ පැමිණෙල් ලෙඩට. එම අතකුරෙන්ම ලියවුණු තව එකක් තියෙනවා. මම හිතන්නේ මේකයි කලින් කියවන්න තිබුණේ. සමාවෙන්න ඒකට. අතිගෞරවනීය සාමීන් වහන්ස, මම දැන් මෙතන කියා පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියා පසුව හුස්ම තුනී වී හිස්තැනට යමි. ඉන් මිදී නැවත යථා තත්ත්වයට පත්වන ආකාර දෙකකි. එක, හදිසි ඉදිරියට යන්තම් වැටීමක් වැනි චලනයක් සමග. දෙක, හෙමින් අවට ශබ්ද ඇසීමෙන් හා කය හුස්ම ප්‍රකට වීමෙන්. හදිසි ආකාරයට වන විට ඉක්මනින්ම නැවත නැවත හිස්තැනට යමි. ඒ ආකාරයටම එමි. එවැනි අවස්ථාවලදී පරයන්කේ අවසානයේදී වැඩි තෘප්තියක් නැත. ඵලදායී බවක් නොදැනේ. හෙමින් ග්‍රැජුවල් එවැනස් වෙන අවස්ථාවලදී නැවත නැවත හිස්තැනට යාමට නම් කල්ගත වේ. නමුත් ආවිත සිතුවිලි ධර්ම විතර්ක විචාර සිදුවේ. පසුව සෙමින්ද නැවත හිස්තැනට යයි. නැවත සෙමින් එයි. ආවිත පෙරසේම සිතුවිලි විතක්ක විචාර සිදුවේ. අවසානයේදී වැඩි ඵලදායී බවක් හැඟේ. ප්‍රශ්නය, මේ අවස්ථා දෙක තුලදී සිදුවන්නේ එකම දෙයක් නොවේයයි හැඟේ. හදිසි ඉක්මන් අවස්ථා නිින්ද යාමක් නොවන බව නම් සහතිකයි. මේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. පහදා දෙන්න පුළුවන්, මේක අපිට පාලනය කරන්න පුළුවන් නම් මම කරන දෙයක් නෑ. ඒ නිසා අපි මේ විවිධ තැනකදී අවදි වෙනකොට එක සැරේට අවදි වෙනවද නැත්නම් ටික 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 අවදි වෙනවද? ඊට පස්සේ කලබල තැනකදී විතර හිතන්ට යනකොට එක සැරේ යනවද නැත්නම් ටික ටික ක්‍රමයෙන් යනවද කියන එකයි අහන්නේ. නමුත් මේක ඇහුවට මේක අපේ පාලනේ තියෙන එකක් නෙවෙයි. හැම දෙයක්ම සිදුවෙන්නේ තව ක්‍රමිකව තමයි. නමුත් අපි අසතියෙන් හිටියොත් පේනක පාට වුණා වගේ. ඉතින් ඒක නිසා ඒකට කියනවා තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. කාලේ ඉතාම තුනී කොටස් වලට කපලා බැලුවොත් මේ ලෝකේ අහම්බයක් කියලා දෙයක් හෝ හදිසි කටයුත්තක් නැහැ. සියල්ල සිදුවෙන්නේ චිත්ත නියාමයක් අනුව. අසතියෙන් හිටපෙකරන එක පාටට කැසිරත ඇටියා වගේ පේන්න පටන් අර ගන්නවා. නමුත් විවේකීව බැලුවොත් මේකේ ක්‍රමික ගතියක් තියෙනවා. දැන් තමයික දෙකම එකයි කියන එක තමයි මූල ධර්මානුකූලව කියන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක හිත දිනකම් දෙකටම එන තාලෙන් දෙන්න අරින්න දෙකේදීම පුළුවන් තරම් ඉක්මනටම අප්‍රමාදීව සතිය පිහිටවල සතිය මේ කටයුත්ත වෙන්න අරින්න. එතකොට තේරෙයි අරමුණක ඇතිවීම සහ නැතිවීම දෙකම පෙර සැලසුම් කරන ලද න්‍යායපත්‍රයකට සිද්ධ වෙනවා. අපිට තියෙන එක බලන එක මිසක් විනාශ කිරීම නිසා විනාශ කරන්න ඕයි ඇයි කියලා අහන්න ඒ නාස්තික ප්‍රයත්න ප්‍රශ්නෙ ඇති වැඩක් නැහැ. මේක හොඳට බලන්න, මේක හොඳ නිරීක්ෂණයක්. තවරුදුටත් දෙකේ කොයි එකව සමානව හිත තියලා බලන්න තව තවත් තොරතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය සාමීන් වහන්ස, මා භාවනාවට ආධුනිකයෙක්මි. පළමු දිනේ ආනාපාන සතිය වැඩිීමේදී සිත එකඟ කර ගැනීමට අපහසු විය. එමෙන්ම ශාරීරික පීඩා වේදනා ඇති විය. දෙවන දිනේ ආනාපාන සතිය වැඩිීමේදී කොතරම් වේලාවක් සිටියාද යන්න හිතා ගන්න බැරිවම කාලය ගෙවි තිබුණි. වේලාව බැලීමේදී පැය එකමාරක් පමණ විය. ඇඟපතට අපහසුයක් නොවිය. ඇස් දෙක ඇර ආනාපාන ඉරියව්වෙන් අවදිවන විට අවට පරිසරයේ ඉතාමත් පැහැදිලි ස්වභාවයක් දිස්සුනි. කුරුල්ලන්ගේ ශබ්දය, මිනිසුන්ගේ කතාබහ, වෙනත් ශබ්දද, පාරිසරික වෙනස්වීමද ඉතා සියුම් ලෙස අත්දකින්නට ලැබිනි. මායම අවස්ථාවට පත් වෙන්නට ගත කළ කාලය කාලයක්සේ නොදෙනුනි. සාමාන්‍යයෙන් පැයකමාරක් යනු මට දිගු වේලාවක් වුවද මෙම අවස්ථාවේ මට දැනුනේ ඒ විනාඩි 5කටත් වඩා අඩු කාලයක් බවයි. තවදුරටත් එම භාවනා ඉරියව්ව ප්‍රගුණ කිරීමට කැමැතිය. දැන් වෙනදාට වඩා ආසාව හා උනන්දු වේ සඳහා මට ඇත. කරුණාකර එම தත්ත්වය ගැන මට වැඩිදුරටත් පහදා දෙන්න. ඔතීක තිබුණාට අනිත් දවසේ ඊට වැඩිය කල්ගත වෙන්නත් පුළුවන්, ඉක්මන් වෙන්නත් පුළුවන්. මේ දෙක අතර ඉස්සලා කියපු ප්‍රශ්නේදී වගේ අරමුණක් මතුවෙනකොට හෝ නැති වෙනකොට එක සැරේ වෙනවද නැත්නම් ක්‍රමීක වෙනවද කියලා තියෙන එක දෙකටම විවෘතව තියාගෙන යන්න
ඔය විදිහටම පණ්‍යාංක ඊගාවක වෙන්නේ නැහැ. නමුත් වරක් වෙච්ච කෙනාට ඒක නැවත වෙන්න තියෙන ඉඩ පාඩුකම නම් වැඩි. ඒක නිසා හිමීට වුණත් අපහසුයෙන්ම සිද්ධ වුණත් වැඩි අවස්ථාවක් නැත්නම් වැඩි සජීවී සතියක් පවතින්නේ මොකේද කියන එක තමයි ප්‍රශ්නේ. උගා කරදරයි කියලා අපි කිව්වට ඒ කරදරේ හැම අංශුවක් ගානේ කියන්න පුළුවන් තරමක් තියෙනවනම් ඒක අපහසුයෙන් හරි ඒක සතියක්. අපි පැය ගණන් හිටියා මොකද උනේ කියලා දන්නේ නැතුව හිටියානම් සමහරවිට අසතියද කියන දන්නේ නැහැ. ඉතින් මේකේ කොයි එකද ප්‍රී කොයි එකද අප්‍රීද කියලා බැලුවොත් වෙන කතාවක්. ඒ නිසා පැහැදිලි කරගන්න සතිය වැඩියෙන් තියෙන බුක් කීපින් නැත්තම් පොත් ලැබීම හොඳට සිද්ධ වෙන්නේ කොයි එකේද? ඒක වැඩි වෙන විදිහ තමයි අපි භාවනා ගෙනියන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක් නොවෙමි. සක්මන් භාවනාවට යොමු වූයේ මීත්‍රිගල නිස්සරණ වනයේ ආශ්‍රේණි. අද උදෑසන ආනාපාන භාවනාව එහි යෙදී සිටියේදී ඇති වූ අත්දැකීම සාර්ථක හෝ නැද්ද යන්න ගැන මට දැනීමක් නැත. මේ ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්නේ මෙවැනි අත්දැකීමක් ඉදිරියේදී මට හෝ වෙනත් යෝගියෙකු අත්දැක්කොත් භාවනාව පවත්වාගෙන යන්නේ කෙසේදයි දැන ගැනීම පිණිසය. අද උදෑසන ආනාපාන සතිය වඩද්දී මගේ එක් කනක වේදනාවක් දැනෙන්නට විය. ස්වාමින් වහන්සේ කියන්නෝ පරිදි වේදනාව ගැන මෙනෙහි කෙලෙමි. නැවත ආනාපාන භාවනාවට ගිය විට මේ වේදනාව අනිත් කනේද දැනෙන්නට පටන්ගෙන වේදනාව ශීඝ්‍රයෙන් වැඩි විය. කන කැසීමට නොගොස් තවදුරටත් වේදනාව දරාගත නොහැකි තත්ත්වයක් උදා විය. කන ඇඟිල්ලෙන් කැසූ විට එය සමනයකටපත් විය. ඊට පසුව භාවනාවට යොමු විට ඇති වූ ප්‍රතිඵල මෙසේය. සුලන් රැල්ල නැවත දැනෙන්නට පටන් ගැනුනි. වේදනාව රැවටිල්ලක් හෝ භාවනාව නොමග යෙදීමට සිත විසින් කරන ලද උපාය මාර්ගයක්සේ මට දැනිනි. වේදනාව දිගටම මෙනෙහි කළා නම් භාවනාව මීට වඩා සාර්ථක කරගැනීමට පුළුවන් වේයයි මට සිතුනි. නැවතත් මේ වැනි අත්දැකීම් විඳින්නට මට හෝ වෙන යෝගියෙකුට භාවනාවකට උපකාරයක් වශයෙන් පහදා දෙන්න. ඒකෙච්චරම අන්ති වෙනකොට පොඩ්ඩක් අවුල් කරලා තියෙනවා මේක හර්ගියයි කියලාත් කියලා තියෙනවා. ඊට පස්සේ මත ප්‍රකාශ කිරීමක් කරනවා වේදනාවට වැඩිය ළඟින් නිරීක්ෂණය කරා නම් වඩා හොඳ වෙන්න ඉඩ තියෙනවායි කියලා. කවදාකවත් හිතන්න එපා මේක අපේ පාලනයක් තියෙන එකක් තියෙනවායි කියලා. මේවා තීද්ධ වෙන දේ. මේක මම මේ විදිහට කරන්න ඕනේ මේ විදිහට කරන්න කියලා අපිට ඇත්තටම මේ අපේ ජීවන ගමනේ දෙකක් නැහැ. ඒවයි වෙන්න තියෙන දේ වෙන්නේ. ඉතින් අපි හිතුවත් මට අර කෙරුවනම් හොඳයි කියලා ඒකිනුවට වෙලා වින්ද ඉවරයි. කරපු දේ තමයි බාර ගන්න තියෙන්නේ. ලබාව උපන් හැටි තමයි බබා හම්බුවේ. ඉතින් අපි හිතන්නේ ඇනිමේටඩ් කිටි ක්‍රමයක් ඇති, විශේෂ සමීකරණයක් ඇති, දක්ෂ ක්‍රමයක් ඇති කියලා. කිටි ක්‍රම තියෙනවා සාමාන්‍ය ක්‍රමවලට පොඩ්ඩක් දිගයි. ඒකට තමයි කිටි ක්‍රම කියන්නේ. ඒ නිසා යන ක්‍රමේ තමයි ක්‍රමේ ඕන කෙනෙක් කවදාකවත් හිතන්න එපා මේ Taman මේ සතියෙන් ගත කරනවට වැඩිය කිටි ක්‍රම තව තියෙනවා කියලා. එහෙම නැත්නම් විශේෂ සමීකරණ තියෙනවායි කියලා ඔක්කොම දෙයයන් අදහනවා වගේ මිත්‍යා දෘෂ්ටි. මේ විදිහට ලස්සන භාවනාවක් වෙන ලෝකෙම නැහැ. මේ ආයේ මේක එයි ආවත් වෙන කෙනෙකුට මේක කොහොමද කරන්න ඕනේ කියලා ඒ වැඩේ දිලා ඉන්නවනසයි එතනදී ඇති වෙන ස්ථානචිත ප්‍රඥාවෙන් කටයුතු කරනවා ඇර බුදුන්ට කරන දෙයක් නැහැ. ධර්මයේ කටපාඩම් කියලා කරන දෙයක් නැහැ. වෙන දෙයකට මොන දෙන එකයි කරන්න තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි හිතුවට මේක වෙනුවට අර ගත්තා නම් හොඳයි කියලා අපිට එහෙම චොයිස් එකක් නැහැ ඔප්ෂන් එකක් නැහැ වෙන්න දින විලා තියෙන වෙන්න තියෙන එක තමයි ඒක බබා බාරගත්ත කියා ඒ නිසා හිතනවා ඇති මේ වෙන මොනවාරි ක්‍රම ඇති විශේෂ ක්‍රම ඇති කෙටි ක්‍රම කියා කෙටි ක්‍රම තියෙනවා ෂෝට් කට්ස් තියෙනවා සාමාන්‍ය කට් එකට වඩා පොඩ්ඩක් දිගයි එච්චරයි ඒ නිසා ෂෝට් කට් හොයන්න යන්න එපා එහෙනම් ක්ෂණික ඉන්දියා හොයන්න ක්ෂණික පොල් කිරි හොයන්න ඒව හොයන්න කියලා තමයි මේ ක්ෂණිකව මැරලා ඉක්මන් කොස් හයනවා 18 මාසේ කොස්ස වෙනවා ඉක්මනට පා ගන්න පොල් තියෙනවා ඉස්මට ළමයි යම් වෙනවා ඉතින් ඕක තමයි වෙලා තියෙන අද ලෝකේ අපි හිමීට වැවෙන පැරණි හාල් කෑවනම් සාමාන්‍ය ක්‍රමයට හදන කොස් කෑවනම් ටිකක් දීර්ඝායස වෙනවා හරි ඉඳි තිබුණා දීර්ඝායස කියන්නේ හොඳ එකක් නෙවෙයි ඒක වෙනම කතාවක් නමුත් මේ ඉක්මන් ක්‍රම හොයන්න කියලා තමයි අපි ඊටිපන්දව දෙකෙන් පත්තු කරගෙන තියෙන්නේ මේ යන ක්‍රමය තමයි හොඳම ක්‍රමය කොයිටි හර වෙනවකුත් නැහැ තවත් ඒ වෙනදී
සිදුවෙන දේ සිදුවෙන විදිහට වාර්තා කිරීම කරන්න. එතකොට තමන්ට තමන්ම ගුරුවරයෙක් මිසක්ක වෙනව මිසක්ක පිටින් ගුරුවර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමයේ හොඳම ක්‍රමයේ කියලා හිතේ තියාගෙන මේකම නැවත නැවත රහත් වෙන කම්ම කරගෙන යන්න. ගෞරවනීය සාමින වහන්ස, මම ටික කලක සිට ඔබ වහන්සේගේ උපදෙස් පිළිගනි පදිමින් භාවනා කරන යෝගිනියක්මි. අද දින මාලද අත්දැකීමක් ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව සක්මණෙන් පසු මා පරයන්ක භාවනාවට ඉතා හොඳින් ගතසිත සකස් කරගෙන පරයන්කිය සඳහා ඉතා හොඳින් පට්ටල් වී වාඩි වීමි. මා දැන් මෙතන සිටිනවා කියන දේ ඉතා හොඳින් බැලීමි. මා බලාපොරොත්තු වූයේ මා දැන් මෙතන සිටිනවා යන්නම මෙනෙහි කරමින් සිටීමටය. නමුත් මාගේ අවධානය ආශ්වාසයට හා ප්‍රශ්වාසයට ගියේ ඉබේමය. හුස්ම ගැනීම ගැන ඉතා හොඳින් නිරීක්ෂණය කළෙමි. මුල ආරම්භය, මැද සහ අවසානය, ආශ්වාසයේ හුස්ම වල ඇති පුංචි සීතල ගතියකුත් දැනිනි. ප්‍රශ්වාසයේ මුල මැදක හොඳින් බැලුවෙමි. පිටවන හුස්ම වල මද උෂ්ණත්වයක් ඇති බව දැනිනි. ඒ වගේම සාමින් වහන්ස, මේ ආශ්වාසයේ අන්තිම තිතහ ප්‍රශ්වාසයේ මුල අතර ඉතා පුංචි විවේකයක්, හිස් ගතියක්, පොඩි ඉඩක් තිබෙනවාද කියා දැනිනි. ඊට පසු මාගේ සිත එය සොයා ගියේය. ඒ හිස්තිත මාගේ සිත සොයා ගියේ ඒ හිස්තිත කරාය. ආශ්වාසයද කර හුස්ම තද කරගෙන පිට කරන්නේ නැතුව ඉන්පසු පුළුවන් දැයි මා පරීක්ෂා කළෙමි. ඒත් එය නොහැකි විය. ආයි නැවතත් හුස්ම ගත්තේ යන්තම් මා මැරිලා නේද කියා ඒත් එය නොහැකි විය. ආයි නැවතත් හුස්ම ගත්තේ නැත්නම් මා මැරිලා නේද කියා සිතුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඇති හිඩස සොයමින් සිටි මාහට කෙලින්ම ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනීම ගියා. ශාරීරිය ගැන හෝ හුස්ම ගැන හෝ කිසිම හැඟීමක් නැත. පුදුම සහැල්ලු ගතියක් දැනුණා. විනාඩි 5ක පමණ කාලයක් මා මෙසේ සිටියේදී ඉබේ මේ ගතිය ගිලිහි ගියා. නැවතත් මට ඒ ගැනව සොයා බලන්න හිතෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මම කලින් කියපු නිදර්ශන වගේ රැලි ගණන් කෙරුවොත් රැල්ලකට පස්සේ රැල්ලක් කියලා ගණන් කරනවා. සිතිජේ බැලුවොත් මට ගැනීමක් පැවැත්මක් නැවැත්මක් නැහැ. ඒක දිගටම තියෙනවා. ඉතින් මේ අත්දැකීම් දෙකම වාඩි වෙච්චාම තියෙනවා. අපේ හිත හැම වෙලාවෙම කැමති මේ තරංගාකාරයේ දකින්න. ඇති වෙනව නැති වෙනව කියන එක. නමුත් අපි මේ තරංග බිඳි බිඳි යන රැලි දිගේ සිතිජේ දිහාවට හිත මෙහෙව්වොත් මොහොත මැද රැලි තියෙනවා බිඳෙන්නේ නැහැ. ගණන් කරන්න බෑ. කෝටියක් තියෙනවා. ඒ රැලි ඈතට යන්න යන්න නිකන් දුමාරයක් විතරයි සිතිජේ රැලි තියෙනවා පේන්නේ. ඉතින් ඒ නිසා අපි බැලුවොත් ගැඹුරුම තැන මොනම කම්පට චංචලයක්වත් නැහැ. හිතෙන් ගියොත් නම් වෙන කතාවක්. නමුත් අපි තුනීව තැන බැලුවොත් වැඩිම නරකයි. ඉතින් මේ භාවනා ගැඹුරු වෙන්න වෙන්න බින්දෙන රැලි වෙනුවට රැලි රාශියක් පේනවා. ගිහිල්ලා 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 හටගන්මක් නැති පැවැත්මක් නැති නැවැත්මක් නැති සිතිජේ නතර වෙච්ච වෙලාවට යනකොට නිඳ ගියයි කියලා කියනවා. කම්මැලි වුණයි කියලා කියනවා. ඒකාකාරී වුණයි කියනවා. රැල්ලට ආවට පස්සේ කියනවා හිත පිට ගියා. උද්වේගේ වැඩි වුණා රෙමේ කියලා. ඉතින් මේ පරාසය යන්න දෙන්න. කොහේ හිටියක් ප්‍රශ්නයක් නැහැ. දවසක තීරෙයි චිත්‍රය බලනවද කැන්වස් එක බලනවද කියන එකයි මේකේ තියෙන්නේ. හැම චිත්‍රයක්ම ඇතුළත තියෙන කැන්වස් එක. අපි මේ චිත්‍රය විතරක් බලලා මේක තෙල්සායන් රේඛා චිත්‍ර දියසායන් කිව්වට කැන්වස් එක දිහා බලලා චිත්‍ර දිහා බලනකොට පේනවා චිත්‍රේ කැන්වස් එකත් එක්ක බලන කොච්චර පුංචි දෙයක්ද කියලා. කැන්වස් එක වගේ තමයි සිතිදී. ඒක තමයි මම ඉඳගෙන ඉන්නවා කියන එක. ඒක ඇති වෙන ආනාපානයත් එක්ක තමයි අපි කතන්දර ගොතන්නේ. ඒක වැඩි වෙනවා අඩු වෙනවා. ඒක නිසා දෙකම ගැන අවබෝධයෙන් භාවනා කරන්න ඒකට ගැඹුරු අභ්‍යාසයක්. එතකොට තමයි තේරෙන්නේ විවේක වෙන්න ඕන සිතිජේ බලන්න. ඇවිස්සෙන්න ඕන සිතිජේ බලන්න. එච්චරයි කියන්නේ. බුදුසජාණන්සේ දේශනා කරන මොහොතේ මැද මොහොතේ උඩම කොටස උලං රැලි නිසා කම්පට චංචල යටම කොටස තිමිර පිංගල ආදී විශාල මත්සෝසා කලබල වෙනවා. මැද ප්‍රදේශේ කවදාව හෙල්ලෙන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි කතන්දර ගොතන්නේ උඩම කොටසයි යටම කොටසයි අල්ලගෙන. කවදාකවත් අපේ හිත අර මැද තියෙන නොසලෙන එකේ ගැඹුරක් දකින්නේ නැහැ. ඒ තරම්ම අපි පව් වලට කැමති. ඒ තරම්ම අපි කතන්දර වලට කැමති. ඒ තරම්ම අපි මේ කම්පන චංචල වලට කැමති. නමුත් ඒක වුණත් ක්‍රමයෙන් ගවන් වේගණ යන වැඩ පිටව උදාහරණ පෙන්නලා දීලා තියෙනවා. ඒකෝට තමයි තේරෙන්නේ හැම වෙලාවෙම තුනම තියෙනවා.
උඩ කම්පන ගතියත් හැම වෙලාවෙම තියෙනවා. මැද නිශ්චල ගතියත් හැම වෙලාවෙම තියෙනවා. පතුලේ චංචල ගතිය හැම වෙලාවෙම තියෙනවා. බලන තැනේ හැටියට මූද ගැන අපි කතන්දර කතා කරනවා. ඉතින් කවදා හරි දැනගන්න පුළුවොත් දෙපැත්තේ කතන්දර කරුණ වෙනුවට මැදට වෙලා විවේක ගන්න කියලා. එතකොට කියාවි මට හරි පාළුයි ළමයෝ යන්ත මගේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ ඉතින් ඕ වන්දනාවක් දාගන්න. ආය අර උඩ කොණ්ඩ හරි යට කොණ්ඩ හරි යනවා. ඊට පස්සේ කියලා කියනවා මහන්සි කොන්දේ අමාරුයි පය හැප්පුණා. ඉතින් එන ගහන්නේ අර මැදට හිටපන් කොණ්ඩ ලියන්නේ නේද? ඉන්න බෑ. පාළුයි. ඉතින් නම් මේ කාට බයින්ව නෙමෙයි මේ හැටි. අපිට ඕන කරලා තියෙන්නේ කක්කා. අර මන්ද පිළිසුදුකම තියෙන ඕනි තරයි ඒක ගැන බලන්නවත් නැහැ හිතන්නවත් නැහැ කතා කරන්නවත් නැහැ මොකද ඒකේ කතන්දර ගොතන්න බෑ ඒ නිසා දෙකම බලන්න මොදේ මැද නිශ්චල තැනක් බලන්න උඩ කම්පන තැනක් බලන්න යටම කම්පන තැනක් බලන්න අපි හිත කොච්චර කතන්දර ගොතන්නේ උඩයි යටයි අල්ලගන්නේ නේද කියලා බලන්න කියලා පස්සේ පේනවා අපි ගොතන කතන්දරේ හැටියට අපි කවුද කියලා පේනවා ගෞරවනීය සාමීන් වහන්ස මම නවක යෝගිනියෙක්මි ආනාපාන සති භාවනාව ආරම්භයේදී මා භාවනාව පටන් ගත් ඉරියව්ව හොඳින් මෙනෙහි කෙලෙමි. සිත පාදවල සිට ඉහළට ගමන් කරන විට යටිකයේ සාපේක්ෂ නිසල බවත් උඩුකයේ පිම්බෙන හැකිලෙන බවත් දැනිනි. සමබරව ඉඳගෙන සිටින බව දැනුනි. උදරයේ චලනයට සිත යෙදවූ විට උදරය හැකිලෙන විට ක්‍රමයෙන් ඒ හැකිලීම උඩ අතට ගමන් කර වාතය නාසයේ දෙපස හා යටි බිත්තිවල හැපෙමින් වැඩි තෙරපුමකින් පිටට යනු දැනිනි. ප්‍රශ්වාසයේ මට දැනුනේ ලිපකට බටයකින් පිඹිනවා ලෙසයි. එහි අංශුමය ස්වභාවය වඩා ප්‍රකටව දැනුණා. නාසයේ විවරයේ ගැටෙමින් ඇතුළට යන වායු ධාරාව දැනුණා. ඒ වාතයේ එක දිගටම ඇතුළට නොයන නමුත් අංශුමය බවක් දැනුණා. ආශ්වාස වායු ධාරාව සමගම සිතගෙන යද්දී ආශ්වාසයේ ආරම්භයත් කෙටි පැවැත්මත් ආශ්වාසයේ නැවැත්මත් දැනුණා. ප්‍රශ්වාසයේ ආරම්භයත් කෙටි පැවැත්මත් නැවැත්මත් දැනුණා. ප්‍රශ්වාසයේ ආරම්භය කෙටි පැවැත්ම හා නැවතීම ඉතා ප්‍රකටව දැනුණා. දීර්ඝ ආශ්වාසයේ අවසානයේ ප්‍රශ්වාසයේ ආරම්භයට පෙර නිශ්චල බවක් අත්දිටුවා. මේ පැහැදිලිව දැන ගැනීමට ආශ්වාසයේ අවසානයේ ආශ්වාසයේ ඕනෑකමකින් නැවැත්තුවා. මොහොතක් බලා සිටියා. නැවත ප්‍රශ්වාසයේ වීමට ඉඩ හැරියා. එවිට ආශ්වාසයේ අවසානය හා ප්‍රශ්වාසයේ ආරම්භය පැහැදිලිවම දුටුවා. මේ අභ්‍යාසයේ වැරදිදයි නොදනිමි. ඉන්පසුව ඊටාත්ම සතිමත්ව සිටීමේදී ස්වභාවික ආශ්වාසයේ අවසන් වී ප්‍රශ්වාසයේ ආරම්භ වනු දුටුවා. මේ ආකාරයට ආනාපාන සති භාවනාව තරමක දිගු කාලයක් කිරීමට හැකි වුණා. ගෞරවනීය ස්වාමින්වහන්ස මගේ කමඨහන් සුද්ධ කර මට ඉදිරි මඟ පෙන්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආසස්පසස ඒ විදිහට ක්‍රමසාවිදියොදලන් තවපක්‍රම කරලා දීර්ඝව පැවැත්වෙන්න ගත එක දක්ෂකමක්. නමුත් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ උපක්‍රම නොකර ක්‍රමසාවිදි නොයොදා ස්වභාවික ආස්වාසයත් එක්ක ප්‍රසවාසයත් එක්ක වැඩි වෙලාවක් පවතින ක්‍රමය තමයි ඊගාව පියවර වෙන්නේ. ඒ නිසා හුස්ම නතර කළ ප්‍රයත්න කරනත් එපා, හයියෙන් කරනත් කරනත් එපා. ස්වභාවික හුස්ම යන්න ඇට බලන ඉන්නලා වැඩි වේලාවක් බලා සිටීමට පුළුවන් ක්‍රමසාවිදියොදන එකයි කරන්නේ. ප්‍රශ්න කීයක් තියෙනවද? තව තියෙනවා 6ක් විතර. කියු මේ පඬිතුට ඉවර කරලා. ගෞරවනීය සාමීන් වහන්ස මා ඔබ වහන්සේ විස්තර කිරීමට යෙදුන සක්මන් භාවනාවට ආධුනිකයෙක්. මා දුටු අත්දැකීම පහතින් සඳහන් කරමි. මා සක්මන් බලුවට පිවිස ප්‍රථමයෙන් කළේ මා සක්මන් භාවනාවට මෙතන සිට ප්‍රවේශ වන්නෙමි යන චේතනාව පෙරදරි කරගෙනය. සක්මන් භාවනාව ආරම්භ කළ පසු පළමු විනාඩි කිහිපය තුල කිහිප වතාවක්ම වම දකුණ වශයෙන් සක්මන් කිරීමේදී අරමුණෙහි සිත රඳවාගත හැකි වූයේ පියවර 10ක් හෝ 15ක් පමණකි. රැහැයියන්ගේ හඬින් හෝ රිලවුන්ගේ හෝ කුරුල්ලන්ගේ ශබ්දයෙන් හෝ ශබ්ද විකාශන යන්ත්‍රයකින් විහිදුණු ශබ්දේ නිසා අරමුණෙන් සිත නික්ම යෑම නිසා නැවතත් අරමුණෙහි සිත පිහිටුවාගෙන සක්මන ආරම්භ කෙලෙමි. මුල් වාර කිහිපයේ සාර්ථකභාවයට වඩා දිගු කලක් විනාඩි 20 25ක් පමණ අරමුණෙහි සිත පවත්වා ගැනීමට හැකි විය. එවත් එවිට දෙපතුල වැලි විස්පර්ශ වෙන සැටිත් ඇතැම් තැනක වැලි මුදු බවත් තවත් තැනක ඒ ගොරෝසු බවත් දැනිනි.
එමෙන්ම කෙන්ඩා පෙදෙසෙහි මාංශ පේශි දැඩි වන බවත් දනහිස් දෙකෙහි ඇතිවන නැම්මත් දැනිනි. ඇතැම් අවස්ථාවල බාහිරෙන් නැසුණු සෑම හඬක්ම නොමැසී ගිය බවත් දැනිනි. එමෙන්ම පාදයන්හි ඇඟිලි හා පාදයන් වැලිවල ගැටීමෙන් නැතිවුණු ගැටීම මෙන්ම කෙන්ඩාවල මස්පිඩු තදවීම වැනි වේදනාද ඇති විය. එසේ වුවත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නොදැනෙන්නට පටන් ගත්තීය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු වීම සක්මන් භාවනාවේ අරමුණෙන් ගිලිහීමක් දැයි ඔබ වහන්සේගෙන් දැනගැනීමට කැමැත්තෙමි. සක්මන් භාවනාව තුළ ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කිරීම මාට මාගේ අපේක්ෂාවක් නොවීය. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. දැනුනට කි බාධාවක් කරගන්න එපා. නම ප්‍රමුඛතාවය දෙන්න එපා. ඕනම දැනන දෙයක් වළංගුයි. පරියන් සක්මණේ දෙක නෝට මම දකුණ කරගෙන යන්න තියෙන ඒ අවසාන දිහ තියෙන මම අපේක්ෂා කරේ නැහැ කියලා අන්න ඒක තමයි සාහතික කරගන්න තියෙන්නේ. එතකොට ප්‍රතික්ෂේප කරන්න එපා ආනපන වැටෙන එක. හැබැයි ඒකට ප්‍රමුඛ ස්ථාන දෙන්න තුය යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය සාමීන් වහන්ස, ආදුනිකයෙක් වූ මාහට සාර්ථක වූයේ සක්මණයි. සක්මන් භාවනාවේදී ඉදිරියට හා පසුපසට සක්මන් කිරීමේදී මාගේ සිත තරමක් දුරට සංසුන් විය. කෙලින්ම මූල කර්මස්ථානයට පිවිසීමි. වාර 10ක් 15ක් පමණ නිරීක්ෂණය කෙලෙමි. වැලි ගල් කැට පාදපතුලේ වැදීම හොඳින් දැනුනි. පරයන්කය භාවනාවේදී තරමක් දුරට වාර 10ක් පමණ පිම්බීම හැකිරීම සාර්ථක වූයේයි සිතේ. ඒත් මූණ අත්පා කැසීම් දනහිසේ වේදනාවන් මේට බාධා විය. තෙරුවන් සරණයි. ඔයිටේ පැමිණෙන දනහිසේ කැසීම් වේදනාව වගේ දේවල් ඇත්තටම සිටුවෙලා වෙනදට වැඩිය දැනෙන්න පටන් ගත්තද සතිය නිසා, එහෙම නැත්නම් මේ භාවනාවට බාධාක් වුණාද කියලා හොඳට හොයලා බලන්න. අයියේ සාකච්ඡා කරනකොට මම කීප දෙනෙක් නැගිටිව් එකටයි මේ සතිය වැඩි වෙන බාට ලකුණු. නමුත් යෝගාවචර හිටනම් මේ සතියට බාධාවක් කියලා ඉතින් භාවනාවට අකුල් එලීමක් වෙනවා. මේ මතුවෙන දේවල් ප්‍රිය වෙන අප්‍රිය වෙන එක වෙනම කතාවක්. නමුත් මේ සංවේදී බව නිසා ප්‍රණීත බව නිසා ඇති වෙන දේ කියලා සාධර වෙච්ච ගමන් භාවනාව කඩාගෙන යනවා ඉදිරියට. එතකොට පරියන් හක්මන්ට් වැඩි පරියන්ක හොඳයි කියලා කියන්නේ. නමුත් මේ මතුවෙන දේවල් වලට මුහුණට කියලා ගහනකොට, වුණ වතුරක් කරනකොට භාවනාවේ සතියට බාධාවයි කියනකොට ඉතින් භාවනාව තමන් විසින්ම විහිසරපත් කරන නිසා කරුණාකරලා විවුර්තව හිත තියාගෙන භාවනා කරන්න. ගෞරවනීය සාමීන් වහන්සේ වෙත සක්මන් භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ ලනුපැදුර මත වම දකුණ කියා සක්මන් කිරීමේදී පයට ගොරෝසු බවක් දැනේ. දකුණු පය ඉදිරියට තබා වම් පය ඉස්සීමේදී දකුණු පයට ශරීරයේ බර දැනේ. ඒ විගසම වම් පයත් ඉදිරියට පැමිණ ඒ බර ඉසිලීමට දක්ෂ වේ. මේ ආකාරයට දෙපයම සක්මනේදී ක්‍රියාත්මක වේ. වැලිමැලුවේ සක්මන් කිරීමේදී පයට මහත් සහනයක් ලැබේ. එහි සක්මන් කිරීම ගතට සනීපයක්ද ගෙන දෙයි. දැනට පරියන්ක භාවනාවේ යෙදෙන විට සිටි වෙඩි ගලාගෙන එන නිසා ආනාපානයට හිත යෙදීමක් වන්නේ නැත. පෙර දිනවලදී ආනාපානය හොඳින් සිදු වුණා. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ප්‍රියස්ථාපනයේදී වැඩි හොඳට සිද්ධ වෙන්නේ වැල්ලේදී නම් කරුණාකර වාර්තාව ලියනකොට අර හොඳ නැතුව සිටින ලනුබදුරේ විස ඉස්සර ලියන්න එපා. ඒක තමයි අපි මේ රචනය සාධනීය පැත්ත හැකි සංඥාව ගන්න කරන දේ. ඒතියෙදි සක්න මේ වැලි ලනුපැදුර කරලා ඒක නරක බව කියලා නැත්නම් ඇඟෙන්දරලා පස්සේ ලියනවා මේක හොඳයි කියලා. ඒ නිසා ඒ රචනාවලදී ඇති වෙන හරිතන දීමෙන් ලොකු දියුණුවක් ගන්න පුළුවන්. අපි හිතනට ලොකු දියුණුවක් ගන්න පුළුවන්. ඒ නිසා මේ පුළුවන් නම් මේ ලනුපැදුර අයින් කරන්න. අනුබදු අයින් කළේ වැල්ලියක් මං කරා. මේකෙත් මං කියනවා දෙන්න එක්කෙනෙකුට පිරිමි ගෑනි පැතුවල අනුබදුරුල කවුරුත් ඉන්න එපා. අනුබදුරු දින යන්න එන්න මේගොල්ලෝ ඒකේ ලගිනවා. මේ මැදට වෙලා පාට වෙන්න ඕන. අර ෆුල් ප්‍රයිවට් බස් වල මැද ඉඳගත්තා වගේ. මෝ හදලා තින්නේ මැද. ඔය දෙපැද්ද දින යන්න එන්න. දැන් මේගොල්ලෝ ලැග්ගට පස්සේ කාටවත් යන්නේ නැහැ. මේ වැඩමුළු නායකත්වය මෙව බලන්න ඕන. මං බයිනකන් එන්න දෙන්න එපා. මේ කමට අනුසුද්ධ කරනවා නේ මෙව්වා. මං කියන්නේ නරක දේවල් මමත් කියන්න වටින්නේ නැහැ. කරවන්න මං හිතිය ඔච්චර එයා. හෙත් කියන්න ඕන. ධනපත්‍ර තියෙන යන්න එන්න ඕකට ලඟින්න නෙමෙයි. අරුණාකල මැදට වාඩි වෙන්න. ඒකල්ල ඒ උනන් ඇඳක් ගෙනත් තියාගන්න.
බුදියන්නේ වුණා. වැඳ ඉන්නේ. يعني සක්මන් කරනකොට අර අච්චර ලස්සන හදන වැලි වැලි වල තියෙද්දි මේ ඉන්දියාප්පමක් කරනවාගේ එක තැන කරකවනවා තියාගෙන මම දකින්න ඕක ඇතුලේ පිටර දාන්නේ නැ කිකිලිවා. අනිත් එකේ මේ සක්මන් පරියන්ඛය ගැන කියන වචන දෙයක් කියුණා මට ඇහුන්නේ නැහැ ඒක. ඒකත් බනින්න වෙන එකක්ද දන්නේ. දැනට පරයන්ක භාවනාවේ යෙදෙන විට සිතුවිලි ගලාගෙන එන නිසා ආනාපානයට හිතේ දීමක් වන්නේ නැත. පෙර දිනවලදී ආනාපානය හොඳින් සිදු වුණා. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔය හිතුවිලි ගලාගෙන එන එකත් ආනාපානයේ වගේම වටින දෙයක්. ඒක මේ නරකක්වත් වැරද්දක්වත් මට විතරක් වෙන එකක් නෙමෙයි. පිටි හිතුවිලි ආව නම් මතක තියාගන්න දැන් සතිය පිටුබඩට ලකුණ තමයි හිතුවිලි. සතිය පිටුබඩට ලකුණ වෙනවා ආනාපානය. ඉතින් ඒක කියා ගන්න පුළුවන්කම දැක ගන්න පුළුවන්කම මේ වගේ පශ්චාත්තාප වචනෙන් ලියන්නේපා මට ඊයේ ඉති නැතු ආනපන බලනවා අද ඉති නැතු ආනපන බලනවා එච්චරයි ඔකි මේ අරක හොඳයි මේක නරකයි කතාවක් නැහැ වඩා හොඳින් කියන්න පුළුවන් ඉති විදි නැතු ආනපානේ බලලා කරන වටතාවට වැඩි උන්කක් වටිනවා මට අද හිතවිලි තියෙද්දිත් ආනපන බලන්න පුළුවන් වුණා කියන්න පුළුවන් නම් උගක් දෙවි එතෙන්දී අපි මේ කට්ටිය එකතු කරලා ගෙනියන්න හදන්නේ මේ වාර්තා ක්‍රමය ඒක ටිකක් බාධකයි. ඒසේ වාර්තා ක්‍රමයේ සකස්කරනද හැකි සංඥාවේ ලස්සන ටික ඉස්සලා ලියන්න. ඉතිවිලියවන දැක්කා ඒත් එච්චරයි. ආනපනය ආව දැක්කා එච්චරයි. ආහනේ විදිහට ඇතිදී ඇති හැටියට වාර්තා කරනකොට අපි ළඟ ගොඩක් හොඳ තියෙන්නේ. නමුත් අපි අර ඉදිරිපත් කරන ස්වරූපේ නිසා පැංගිරි ලකුණු අම මෙතිත් ලකුණු පහළ වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම ආදුනිකෙක්මි. අද පාන්දර ඉහළ මළුවේ සක්මන් භාවනාවේ යෙදුණු අවස්ථාවේ වම දකුණ ලෙස මෙනෙහි කරමින් සිටියෙමි. එයට හිත හොඳින් යොමු වී විනාඩි කිහිපයකට පසු විට කකුලට පයගෙන වැලි කකුල ඉහළ ඔසවන විට ඉහළට පැමිණ නැවත බිම වැටෙන හඬ ශ්‍රවණය විය. හැරෙන අවස්ථාවේදී වැලි මත හැරෙන විට නැගෙන ශබ්දයේද ඉහත ආකාරයට වඩා වෙනස් ලෙස ශ්‍රවණය විය. මේ විනාඩි කිහිපයක් එලෙස ඇසුණා. සුනාතර ඉන්පසු කකුලේ බරගතිය ක්‍රමයෙන් නැති වී ගොස් කකුල ඔසවා නැවත පය බිම තබන විට පොළවට උඩින් පය තබන හැඟීමක් දැනිනි. එම හැඟීම විනාඩි දෙකක් තුනක් පැවතිනි. ඉන්පසු නැවත පෙර ස්වභාවයට එනම් වම දකුණ මෙනෙහි කිරීමට පැමිණෙමි. මෙම ස්වභාවය පහදා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. නැවයෝගේ සංවේදී දේවල් තව තවත් තම සමීපව නිරීක්ෂණය කරන්න පහදා දීමක් ඉල්ලන්න බා කාගෙන්ම වෙන දේ වෙනවා නම් එච්චරයි ඒක ආයේ මේ ඇයි මේක වෙන්නේ ඇයි මේක නොඋනේ ඒ දන්නේ නැහැ ඒක නාස්තික ප්‍රශ්නයක් එනිසා හරියට බහන යනවා නම් වෙන දේ සියල්ලම හරි වෙන දේ සියල්ලම යථාභූතයි ඒක වාර්තා කිරීමත් වෙනවා නම් ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ ලස්සනට බහන යනකොට අනවශ්‍ය සැක පහල කරන ඒක තමයි අපි මේ චේතෝකීල සූත්‍රය අරගෙන තියෙන භාවනාවේ සැකේ තමයි අපිට තියෙන ප්‍රධානම බාධාව කියන්නේ සද්ධාව නැහැ. එක්ක බුදුන් කෙරේ සද්ධා නැහැ, එක්ක ධර්ම කෙරේ සද්ධා නැහැ. අපි දිගට ඒක බණීදි කතා කරાવી. ඒක තමයි අපි මේ විඳන පැඟිරි ගතියට, තිත්ත ගතියට හේතුව. භාවනාව හොඳට යනකොට අමූලිකවම සැකයක් ඇති කරගන්න. ඒක දිහා උපහාසාත්මකව බලන්න. ඒ කියලාන්නේ යන්නේපා. භාවනා කරගෙන යන එකයි දී. ගෞරවනීය සාමින් වහන්ස මම භාවනාවට නවකෙක්මි. මම මට පරයන්කේ ඉඳ ගැනීමේ අපහසුයක් ඇති අතර විනාඩි 10ක් පමණ වන විට හන්දිරිදීම ඇති වේ. නමුත් හන්දිරිදීමේ නුවද විනාඩි 30ක් පමණ ඉඳීමට උත්සාහ කරන අතර මුල් විනාඩි 10 යන විට ආශාස ප්‍රසාසයෙන් මිදී රිදීම වෙත දිත යොමු වේ. එබැවින් පරයන්කේ සාදා ගැනීමට කාරුණිකව උපදෙස් ලබා දෙන්න. මේ සඳහා යෝගී ව්‍යායාම සුදුසුදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ මේක මේ වේදනාව එන එක කයට සතිය පිහිටුවා ගන්න සාධකයක් කරනවා. හොඳට පුළුවන් විදිහට පට්ටලේ වාඩි වෙන්න එක එක විවිධ ක්‍රම උත්සාහ කරන එක ප්‍රශ්නයක් නෑ. කොකොට පුළුන් කොටයක් උඩ හිටියත් වේදනාව එනවා. ඔය ළඟ ඉන්න එක නා ඒක නොකියවට එයාටත් ඕක තියෙනවා. මෙයා හිතන්නේ මට විතරයි දෙන්නේ කියලා. ඒ මොකද අපි හරි ආසයි මේ වේදනාවට උපෙන සාධික ලියන්න. මගේ කියලා ගන්න. මම කිය. මගේ ආත්මය කියලා ගන්න. මේ දෙවි ළඟ ඉන්න කට්ටිය අනුකම්පා කරයි කියලා. පිස්සු අනුකම්පා කරන කවද අනික් පිස්සුත් ඉන්නේ වේදනාව තමයි. ඒසාව වේදනාව ආවට පස්සේ හිත දෙවිතුගේට වැඩියා කියලා. හරි. දැන් ඉතින් පලයන් කිව්වත් හිත පිට යන්නේ.
එයිසම් කියන්නේ විනාඩි 35ක් පුළුවන් නම් ඉඳලා යන්න කියලා. 30යි ඉන්නේ. 35ක් ඉඳලා යන්න කියන්නේ එතකොට ඔයාගේ කෝඩන් නාටක ඔක්කොම නැතිලා යනවා. ඒක නිසා කකුල් දෙක කොහොම හිටගෙන හිටියත් බිම හිටියත් රුදාව රුදාවම තමයි. මේ වගේ වටිනා වැඩකට යොදවුවට පස්සේ බුදුහාමරත්ත නම්බුකාරයා ධර්මයටත් නම්බුකාරයි සංඝයටත් නම්බුකාරයි සීලයටත් නම්බුකාරයි ප්‍රතිපදාටත් නම්බුකාරයි. ඔය කොයි තාලෙන් හිටියත් ඔකරි දෙනවා. ඒ නිසා මේ එන වේදනාවල් මගේ කියා ගන්න යන්න එපා. වේදනාව තියෙද්දි භවනා කරගෙන යනකොට වේදනාව නැතුව කරනට වැඩිය බොහෝ වටිනවා. ඒ නිසා වේදනාවට කියන්න විනාඩි 20කින් යන්න එපා 30කින් යන්න එපා. පුළුවන් නම් 35ක් ඉඳලා යන්න කියන්නේ එතකොට වැඩි හරිනවා. ගෞරවණීය අවසාන ප්‍රශ්නය ගෞරවණීය සාමීන් වහන්ස අද දහවල් දිගු වේලාවක් සක්මන් කිරීමෙන් පසු පරයන්කයට වාඩි වීමි. හොඳින් හරිබර ගැසී ආනාපානයට සිත යොමු කෙලිමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හොඳින් නාසිකාග්‍රයේ ස්පර්ශ වනායු දැනිනි. සල්ප වේලාවකින් මුහුණ විශේෂයෙන් මුඛයේ ප්‍රදේශයේ නොදැනී ගියේය. ඒ බව දැනගෙනත් ආශ්වාස ප්‍රශ්වාසීමේ හිත සිටුවාගෙන ඉදිරියට භාවනා කෙලිමි. එවිටම 11යි 15ට ගෙඩිය ගැසූ නිසා මූල කර්මස්ථානයේ බිඳ වැටුනි. ඉදිරි පියවර සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සමග දීර්ඝායුෂ පතමි. මම බුරුමෙන් ගෙන ගෙඩිය. ඒක තමයි බාධා කරන්නේ. ලංකාවෙන් අද කොස් ගෙඩියක් කර දෙල් ගෙඩියක් කර තිබ්බනම් ප්‍රශ්නයක් එන්නේ. මේ හැමදේම බාධා. අයියෝ. වෙනදා ගෙඩිය තියා ඔළුවට ගැව්වත් තේරෙන්නේ නැහැ. භාවනා කරන නිසා ඔක තේරෙන්නේ. ඒ නිසා හිතන්න මේ භාවනාවේ ප්‍රතිඵලයක්. බාධාවක් කියලා ගන්න මේ භාවනා නිසායි මේ භාවනම දැස ආපෘසාන ගෙඩිය ලොකු දෙයක්. ඉදිරි හිටියට නැයිනේ. ඒක භාවනාවේ ප්‍රතිඵල. ඉතින් මම කැඩෙනවා භාවනා කරනවා කියන පටන් අරගත්තොත් මම නෙවෙයි ගෙඩියක් තිනාගෙන. අන්න ඒ මුන්දලාගේ භාවනාව. ඒ නිසා ඕව චෝදනා පත්‍ර ලියන්න යන්න එපා. ඒක කැඩුනා ඊට පස්සේ හදන්න පුළුවන්. හදාන එක එකයි තියෙන්නේ. මොකද කියන්නේ? අද ප්‍රශ්න ඉවරයි. අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරගෙන තිනවා. ඒ නිසා අපිට විනාඩි 40ක වෙලා තිනවා පරියංක භාවනා සමාවෙන්න සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට ඊයේ වගේම රැස් වෙනවා නැවතත් පරියංක භාවනාවට. කොහොම හරි ඊට වැඩිය යම් ප්‍රමාණයක දියුණුවක් පෙන්වනවා වාර්තාගත කිරීමේ. මම හිතනවා ඊශානෝන තවත් උත්සාහ කරાવી. තවත් හොඳට වාර්තා කරන්න බවට පත්කරනද අපි හෙටින් පස්සේ වෙනසක් බලාපොරොත්තු වෙමු. ලියන රචනාවල පළවෙනි දවස් දෙකේ ටිකක් ඉවසලා කටයුතු කරන්න ඕනේ. සීල දිනාටම තෙරුවන් සරණයි.